അവസരം ശ്രീലങ്ക സമീപ സഞ്ചിതയെ മുഴുവൻ നാഗാനന്ദ ജാത്യന്തര പൗത്യാത്തിനെയും അവസരായി ഓർമ്മയിൽ സ്വാമി ശ്രീലങ്ക സമീപ സംസദീയ മണ്ണിൽ നാഗാനന്ദ ജാത്യന്തര ബൗദ്ധ അധ്യയന ആയത്തിനെയും പവർത്തുന്നവന് പദവി ചരിത്രമാണ് നിയമനത്തിൽ അപ്പോൾ സംസദയിൽ കൃഷി കത്തിൽ ഭാവന വരുമ്പോഴേ അവസാന കമിട്ടമൻ വായ കേസുകളുടെ ലിഖിത വാർത്ത ഇപ്പോഴാണ് തിരഞ്ഞെടുത്തത് എന്ന വാർത്ത ഇരുപക്ഷിയും ഉപവനസേക്കും തെപ്പാണെന്നത് അവസരമില്ല. അങ്ങനെ അത് ദേഹത്തുനായിട്ട് හරි එහෙනම් දන්නවනේ එකලහම හිටතර පටන් ගන්නවා හරි ශාමලි වල කොලයක් පොඩි පළවෙනි වාර්තා සතිමත් සක්මී ගෞරවනීය ස්වාමීන් වහන්සේ කයිරි මතද ගල්පොළව මතද අනුපොළ මතද සක්මන් මනුලිස් සල්කා දෙපා වලට අවධානය යොමු කරමින් දකුණ අමු වශයෙන් තබන උසවන පාපයෙහි සිතින් බලාගෙන සක්මන් වාර ආරම්භ කළෙමි. කයිරි මත පාදවල විට සීදු සුමට බව ගල්පොළව මත රළු බව තනකොළ මත සිතමනේ සහ මුර්තු බව මෙන්ම සිහින් සටුවැනීමේ ස්වභාවයට දැනේ. දකුණු පා කොසවන්නට පළමුව විනෝබ ඉසරී ක්‍රමයෙන් පය අයි දිගේ පොට්ට දක්වා එසවම අතර අවසානයේ ඉඟිලි එසවුණි. මාපටැඟිල්ලේ තද පොළවට තෙරපී එසවුණි. ඒත් සමගම ශරීරයේ බර පම්පාදයට දැනුම අතර පම්පැත්තට බරවීමක් සිදුවිය. වම්පස උසවන විටද එසේම විරුම්භ පළමුව එසවී අවසන් මහපටැඟිල්ල එසවී දෙපසට බරවෙමින් සක්මන් කළ අතර සක්මන් ස්ථාන මාරු කරමීට පයට සිත යොමු වීමට වඩා පරිසරයට සිත යොමු වීම සක්මන් මාරු සැමයකදීම අවස්ථා කීපයකදී හැර සිතුවිලි මතු නොවී සිතුවිලි මතුවන විට ඒ ගැන දකිමින් සක්මන් කරමින් නැවත දෙපා වලට අවධානය යොමු කළෙමි. සත්‍යමත් පරයන්ගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුපුරුදු පරිදි බංකෝ මත වාඩි වී කයරිතුව තබාගෙන පළමුව නිස්මුදුනේ සිට දෙපා දක්වා කයෙහි පිළිදීම බැලුනි. කය සිහිල් කරගෙන වඩා දැනෙන ස්ථානයේ ඉවසද්දී නාසිකාග්‍රයේ ගැටෙන වායු රැල්ල සහ පපු ප්‍රදේශයේ පිම්බීම දැනුනි. වායු රැල්ල ඇතුළුවන විට සිරසක් පිටවන විට උණුසුමක් ප්‍රථම වරට දැනුනි. නාසයේ තුළ ඇති රෝම ආශ්වාදයේදී ඇතුළට නැමෙන බවක්ද ප්‍රශ්වාදයේදී පිටතට නැමෙන බවක් දැනුනි. සෑම ආශ්වාස වාරයක් සහ ප්‍රශ්වාස වාරයක් සමගම පපුවේ පිම්බීම හැකිලීම දැනුනි. ටික වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස සියුම් අතර දැනීම ක්‍රමයෙන් අඩුවිය. මුළු කයම නොදැනි ගියේ. තවත් ටික වේලාවකදී හොඳ නැමුම් ගතියක් සහ වේදනාවක් මතුවේ. නැවත කොන්දට අවධානය යොමු කරමින් කොන්ද ඍජු කරගත් විට වේදනාව නැවතී හුස්ම දැනීමට විය. මේ ආකාරයට ඉන්පසු කිසිදු අපහසුකකින් තොරව සීනුව වදින තුරු හුස්ම රැල්ලට ඉතුරු වූ අතර නාස්පුඩු දෙකම ඒකාකාරීව ක්‍රියාත්මක වූ බව දැනේ. ධර්ම අවවාද පතමි. ඔබ වහන්සේට රහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවි. මේක තමයි ඉතින් මේ හොඳයි මේකේ මේ තේ 11 පරණේවා එක දන්න නෑ නේ සොමිස් මේ සේරම එහෙනම් අපි ඒක හිමු ගුණ ගුණට දානවා අපි යනවා ඊළඟ වතාවට අනිත් ඒවත් ඉවරණකන් ඉන්න එපා පරණේවා නම් කියන්න දෙවන මාර්ගය දෙවන සරණ සක්මන් දෑත පැඳගෙන මදක් ඉදිරියේ බලාගෙන සකුණු පාදයේ උසලන උසවනවා ඉදිරියට අදිනවා පොළවේ ස්පර්ශ කරනවා යන දැනගෙන සිදුකල අතර මුලින්ම විරුඹ පසුව පාදයේ මැද කොටස අවසානයේ එළිදු පුදු පොළවේ ස්පර්ශ වනවා දැනින පාදයේ පොළවේ ස්පර්ශ වන විට තනකොළ පෑගෙන විට සිත ගතියක්ද ගල්කෙට පෑගෙන විට රළු ගතියක්ද දැනෙන සිහිය සුලං ගත දැවටුන විට සිසිලසක් දැනීම කුරුළු හඬවෙත දෙසවන යොමුවන අතර එය දැනෙන්නට හැරබලන සිටියෙමි. වම් පාදයේද විස්තර දකුණු පාදයේ මෙන් විය.
මෙලෙස සක්මන සිදු කරද්දී ඒ ක්‍රමයෙන් නිරායාසයෙන් සිදුවන්ට විය. සක්මන සිදු කරද්දී බොහෝ ප්‍රියතාවයක් ඇතිවන අතර යටිපතුලේ සක්මනේ සිට පවත්වා ගත හැකි විය. සක්මනේදී කිසිදු දුක් වේදනාවක් නොලබන්නේ. පරයන්කය පරයන්කේ හිස දෑස් පියාගෙන හිසේ සිට පාදාන්තය දක්වා පාදාන්තයේ සිට හිස දක්වා අවයවයෙන් අවයවයට සිටගෙන යමින් අවයවයෙන් අවයවය සැහැල්ලු බව දැනගනිමින් පසුව හුස්මරැල්ලට සිටගෙන යමින් ආශ්වාස ප්‍රශ්වාස දිගු කෙටිවල සිසිල් බවකින් තොළමතර ප්‍රශ්වාසය ගැටෙන බවද දැනගත්තෙමි. ඉන්පසු වේදනාව ප්‍රකටව දැනෙන ස්ථානයක් වූ පිටකොන්ද තෝරා ගතිමි. ආශ්වාස ප්‍රශ්වාසය සමඟ එම දුක් වේදනාවට සිදුවන දේ බලා සිටින්නි. පරයන්කේදී එම වේදනාව නිරායාසයෙන් ආයේ වාක්‍ය ඉතිසල වාක්‍ය දෙක කියවන්න. පරයන්කේ හිස දෑස් පියාගෙන හිසේ සිට පාදාන්තය දක්වා පාදාන්තයේ සිට හිස දක්වා අවයවයෙන් අවයවයට සිතගෙන යමින් අවයවයෙන් අවයවය සැහැල්ලු බව දැනගනිමින් පසුව උස්මරැල්ලට සිත ගෙනියමින් ආශ්වාස ප්‍රශ්වාසය දිග පෙටිවල සිතිල් බවකින් තුළමතට ප්‍රශ්වාසය ගැටෙන බවද දැනගත්තෙමි. ඉන් පසුව වේදනාව ප්‍රකටව දැනෙන ස්ථානයක් වූ පිටකොන්දු තෝරා ගතිමි. ආශ්වාසය ප්‍රශ්වාසය සමඟ එම දුක් වේදනාවට සිදුවන දේ බලා සිටීමි. පරයන්කේදී එම වේදනාව නිරායාසයෙන් පජානාති බව සිහිකිරීමෙන් නැතිව ගියාතර නැවත විටින් විට උරහිසේ වේදනාව කොන්දේ වේදනාව ඇතිව එය දැනෙන්නට පෙර හැර නැවතත් බලා සිටියෙමි. පරයන්කේදී කායික වේදනාව වැඩි වශයෙන් දැනෙන නිසා එය අසීරු විය. ක්‍රමයෙන් හුස්මරැල්ල දැනෙන නොදැන බවට සියුම් විය. ශරීරයේ කම්පන චංචල දැනෙන්නට විය. සක්මන තරමටම පරයන්කේ ප්‍රිය නොවන නම් අතර නමුත් අසීරුවෙන් හෝ පරයන්කේ සිත පවත්වා ගත හැකි විය. එච්චරයි. මේක පරණ එකක් නෙමෙයිනේ. මට නිකන් එකක් නිකන් පරණ එකක් වගේ තමයි දැනෙන්නේ. මේකේ සඳහන් කරනවා සමස්තයක් වශයෙන් ගත්තාම සක්මනයි පරයන්කේ භාවනාව සිද්ධ වුණාට භාවනාව ගොඩ නංගුවෙන් වීර්යයෙන් කෙරුවට ඒකෝ වාර්තාව ලියන විදිය පොඩ්ඩක් අලකොලයි. එහෙම නැත්නම් භාවනාව වෙද්දී පොඩ්ඩක් පොඩි පැටලි ස්වභාවයක් ඇති කර ගන්නවද කියලා මට හිතෙනවා. මේකේ සක්මණේ සඳහන් කරනවා දීලා තියෙන විස්තර ටික හොඳයි. සක්මණ කරගෙන යන්නේ කොහොඳයි. වේදනා නොලබන්නේ කියලා. අපි සතිමත් වෙනවා කියලා කියන්නේ තියෙන එකට දැනුවත් භාවය ගන්නවා. තියෙන එකට දැනුවත් භාවය ගන්නවා නම් වේදනාවක් නැත්තම් ඇයි වේදනාවක් ලබන්නේ කියලා කතා කරන්න කියලා මට හිතෙන්නේ නැහැ. ඒ වෙලාවේ යමක් තියෙනවා නම් ඒ තියෙන එක දැනගෙන ඉන්න. ඒකෙන් ගම්ම්‍ය වෙනවා අනිත් පැත්තෙන් වේදනා නැහැ කියලා. හැබැයි මේ නැති පැත්ත දැනුවත් භාවයට ආවේ කොහොමද කියලා සාපේක්ෂ වශයෙන් අනිත් පැත්ත තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. උදාහරණයක් ඇරෙයිද අපි කකුල දිද්දී කකුලේ ධාරේ බිම වදින්දී අපිට තේරෙනවා ඒකම වකයක් තියෙනවා වකේ බිම වදින්නේ නැහැ කියලා. එතකොට අර ධාරේ වදින එකයි විලුඹ වදින එකයි පොට්ටේ වදින එකයි ඒ වදින තුනට සාපේක්ෂව නද කැලල වදින්නේ නැහැ කියන එක අපිට ගම්ම්‍ය වීමක් සිද්ධ වෙනවා. මෙතන එහෙම කිසිම ගම්ම්‍ය වීමේ කතාවක් නැතුව කියනවා નિરાයාසයෙන් ආයාස මේ සක්මන සිද්ධ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වේදනා නොලැබෙන්නේ කියලා වේදනාවට සාපේක්ෂ වෙන කතාවක් නැතුව. ඒ හින්දා මේ දකින් නැති දේවල් ලියන්න අවශ්‍ය නැහැ. ගම්ම්‍ය වෙන්නේ නැති දේවල් එහෙම නැත්නම් ණය විපස්සනාවටවත් අහු වෙන්නේ නැති දේවල් ලිවීමෙන් දැනුවත් භාවයේ පොට්ටක් කුරුවල් වෙන්න පුළුවන්. කොයි ලොකු වැරද්දක් නෙවෙයි. බලන්න පේන දේ බලන්න. පේන දේ බලලා ඒකට දැනුවත් භාවයේ කියන්න. ඒක නැති වුණොත් ඒක නැහැ කියලා දැනුවත් භාවයේ තියන්න. පරියන්කේදී නැවතවර ආශ්වාස ප්‍රශ්වාසය ගැන දිග වාක්‍යයක් කියනවා. ඒ දිග වාක්‍යයක් ලියලා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස් වීමක් මොකුත් නැතුව ඊට පස්සේ කියනවා පිටකොන්දේ වේදනාව තෝරගන්න.
පටන් ගද්දි පළවෙනිම දවසේ කිව්වේ තෝරා ගන්න එපා. මතුවෙන එකට අවධානය දාන්න කියලා. ඉතින් මේක වේදනාව මතුවීමක් ගැන කතා කරන්නේ නැහැ. ඒක ඉස්සෙල්ල වාක්‍යය. ඊට ඉස්සෙල්ල වාක්‍යය කියන්නේ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි අපද ප්‍රසාදේ දැක්කේ කියලා. ඊට පස්සේ එක පාඩක කියන පිට කොන්දේ තියෙන වේදනාව තෝරගත්ත කියලා. තෝරගන්න එපා. මොකද හොයන්න එපා. තියෙන එක බලන්න. සමහර විට මේ දෙකම මතුවෙන්න ඇති. වේදනාව මතුවෙන්න ඇති. ආස්වාස ප්‍රස්වාසය වෙනස් වෙන්න ඇති වේදනාව. ඒක ලියවිලා නැහැ. ඉතින් ලියවිලා නැති වුණාම මම කියන්නේ නැහැ. නැති එකක් තෝරගත්ත හැටි. ඒක තමයි මම කියුවේ මේකේ වාර්තා කරන විදිහේ වෙනසක්ද භාවනාවේ මික්ස් අප් එකක්ද කියලා මට අල්ලන්න අමාරුයි. පස්සේ කියනවා මේ පිටකොන්ද වේදනාව උරපත් වේදනාව ඔක්කොම කතා කරුවාට පස්සේ මේ හුස්ම සිව් වුණා කියලා. ඒ හුස්ම ඉස්සෙල්ලා සිව් වෙලා තියෙන එක තමයි ස්වභාවයෙන් වෙන්නේ. දෙවෙනි පාරට සිව් වෙන්න බෑ කියලා මම කියන්නේ. දෙවෙනි පාරට සිව් වෙන්න නම් ඉස්සෙල්ලා සිව් වෙච්ච එක හරහා වේදනාවට ඇවිල්ලා ඊට පස්සේ සිව් කතා වෙනවා නම් ඒකට ඒකේ තේරුමක් තියෙනවා. කොහොමද මේ වේදනාව දිහා බලලා තියෙන්නේ? ටිකක් ද්වේෂ සහගතව වේදනාව වෙනුවට අකමැත්තක් තියෙනවා. ඒ අකමැත්ත තියෙන නිසා තමයි සක්මඩේ මගේ වැඩේ හරි කියන්න තමයි වේදනාව නොලැබුණා කියලා කිව්වේ. හැබැයි පරයන්කේට ආවට පස්සේ කන පැලෙන්න දීලා තියෙනවා. උරපත්තෙන් දීලා තියෙනවා, කොන්දෙන් දීලා තියෙනවා, ලියලා තියෙනවා. වේදනාව හරිම අසීරුයි. මට මේක නම් කැමති නැහැ. සක්මන නම් හොඳයි. මොකද වේදනාවක් නැහැනේ. දැන් වේදනාවට බය වෙලා මේ ගමනේ යන්න බෑ. වේදනාවටම මුණ දෙන්න ඕන. වේදනාවක් වරෙන් මම මුණ දෙනවා කියලා යන්න ඕන. එතකොට මේ ගමන හරි සුන්දරයි. හටුකයි. ඒ වුණාට සුන්දරයි. එහෙද තමයි. වේදනාව වැඩි වේවා කියලා මම යනයි ලබ වතාවට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා නිවසේ වැඩ කටයුතු වලට නිවස තුළ එනාමනා යාමේදී නිතරම පයද දැනෙන සංවේදනා වලට හිත යොමුන. මෙය නිවැරදිව පහදා දෙන්නේ. එලෙසම ඉදා ගැනීමට ඇඳේ රැතිරී සිටියදී නිරායාසයෙන් උස්ම ඉහළ පහළ යන ආකාරයට සිත යොමුන. නමුත් රැතිරී සිටින විට ආනාපානයට සිත යොමු කිරීම සුදුසු නැති බව මා අසාරයි. මට මෙම ගැටලුව නිරාකරණය කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටින්න. නිවසේ වැඩ කටයුතු කරන විට සතිය පිහිටවන ආකාරය පහදා දෙමින් ඉල්ලා සිටින්න. හොඳයි. මෙතනම මේ අනිත් දෙක හරියට කෙරෙනවා ඇති කියලා සක්මනායි පරයන්කය මිටිසලා වාර්තා ලියලා යම් ආකාරයක ප්‍රබුණතාවයක් තියෙනවා ඇති කියලා හිතනවා. ඉතින් පළවෙනි එක කියන්නේ මොකද්ද? මේ පළවෙනි එකේ සඳහන් වෙන්නේ සංවේදනාවට හිතුවේ මේ සංවේදනාවට හිත යොමු වෙනවා නම් මගෙන් අහන්න එපා. හිත යොමු වුණා නම් මේ යොමු වෙලා ඉවරයිනේ. අපිට දෙන්නේ මේ වෙලාවේ Tamanට තියෙන එකට සතිමත් වෙන්න. ඉතින් මේක හරිද වැරදිද හොයන්න එපා. ඒක තමයි තෝරනවා කියලා කියන්නේ. මේ වෙලාවේ සංවේදනාවක් දැන සංවේදනාවක් කරගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා නිදාගන්න ගියාම මේ ඇඳේ වැතිරෙන කතාව. ඇඳේ වැතිරෙද්දී හුස්මෙට નિરાයාසයෙන් හුස්ම ඉහළ පහළ යන එක දැනෙනවනම් ඒකත් මට කියන්න බෑ. ඕක වැරදි කියලා. નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ નિરાයාසයෙන් සිද්ධ වෙන කිසි දෙයක් තමන් දන්නවනම් කිසිම දෙයක් වැරදි නෑ. ඒ හින්දා මේ ඇඳේ වැතුනට පස්සේ අපි සාමාන්‍ය ආධුනිකයන්ට කියන්නේ ගොරෝසු එකට හිත දාන්න. ගොරෝසු එක තමයි ඇඳේ වැතුරුනාට පස්සේ අර ඇඟ ඇඳේ වැටි බැඳිලා තියෙන විදිහට හිත දාන්න. ඉතින් එහෙම කයට හිත දැම්මට පස්සේ ආස්වාද ප්‍රසවාසයෙන් ඉන්න පුළුවන්. පුහුණු කරලා කාලයක් තිස්සේ පුහුණු කරලා තියෙන කෙනාට මේ හිත දදා ඉන්න අවශ්‍ය නැහැ. ගොරෝසු තැනට යටි කෙලින්ම සිවුම් තැනට යනවා. සිවුම් තැනට හිත තියාගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. නිවසේ වැඩ කටයුතු කරන විට මම මේ නිවසේ වැඩ කටයුතු කරද්දී සතිමත් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙන හින්දා තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ මේ මොනවාද සක්මන පරයන්කය වෙනවා ඇති කියලා. එහෙම වෙන කෙනෙකුට නිවසේ වැඩ කටයුතු කරද්දී සතිය තිබ්බට කමක් නැහැ. නැත්තම් සක්මන පරයන්කය නොකර නිවසේ වැඩ කටයුතු වලට විතරක් සතිමත් වෙලා ආම සතිමත් වෙනවා කියලා කියන්නේ නැහැ. මොකද මේ මොකදනේ ඒක කරනවා. මේ කරන වැඩවලු සතියකින් ඉන්න එකන තියෙන්නේ කියලා රක්මනායි පරයන්කය කරන්නේ නැහැ. අනිත් දේවල් පිටු කෙලකෙල ඉඳලා ඒවිල්ලා ලොකු කතා කියනවා.
ඉතින් මං හිතනවා එහෙම කෙනෙක් නෙමෙයි වෙන්නේ නිවෙන්න ඇති කියලා. වෙන සක්මනක් පරයන්කයක් කියන එකෙන් අපි උකහගන්න දේ තමයි කයට හිත ගන්නවා කියන එක. එතකොට අපි ඕනම කාර්යයක් කරද්දී ඒ කාර්යය කරද්දී ඒ කාර්යය කයට හිත ගන්න. කයට හිතගෙන හිත අරගෙන කරන්න මැල්ලුමක් කපනවා නම් හත යන විදිය. පිගානක් හොදනවා නම් හත යන විදිය. ඒ දැනෙන සංවේදන වතුර වැටෙන එක. ගොඩක් දේවල් දිනවනවානේ. යාම ටිකක් අද්දී. එතකොට වෙන මොනවද ගෙවල් වල කරන්නේ? මෙච්චරනේ කරන්නේ. අතුපත් ගාති. අම දින වෙලාවට ඒ මේ හත යන විදිය, පය යන විදිය, ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒක කරන හැම දෙයක්ම සබාව කියන්නේ බැරි දෙයක් කරුවා වුණා. කයිටි හිත තියාගෙන ඉන්න. බුදුහාමුදුරුවෝ නවත්තන්නේ නැහැ. එතනටත් අපිට බුදුහාමුදුරුවෝ ගන්න පොළු. ඉතින් බුදුහාමුදුරුවෝ ඉතින් ඕක සම්පජාන්‍ය පබ්බේ කියන වැසිකිලි කැසිකිලි කරද්දි පවා සතිය තියන්න කියලා. ඉතින් ඒ හින්දා සතිය තියෙන විදිහ තමයි කයිට හිත ගන්නවා කියන එක. ඒ කයට හිත ගද්දී කොතනටද කයට හිත ගන්නේ කියන එක තම තමන්ට අදාළයි. තමන්ට ඒ කාර්ය සම්බන්ධයෙන් කය දැනෙන විදිහ. මම හැබැයි පොඩි අවවාදයක් වෙනවා. පොඩි අවවාදයක් කියනවට වැඩිය ඒක පෝෂන් එක පරිසං වෙන්න ඕන දෙයක්. වාහනේ එනවාදී කයට හිත ගන්න එපා. අහල පාලේ අනිත් දිනසුල පාවනේ. වාහන නිලධාරි කයට හිත ගන්න එපා. මොකද කයට හිත ගත්තොත් අපි අපි වාහනේ එලවනවා කියන කමතක මේ ඉඳගෙන ඉන්න posture එකට හිත එනවා. එතකොට අපි කය බොහොම වාහනේ වේගයට වැඩිය බොහොම වේගයෙන් මේක වෙනස් වෙනවා. ඒකට මේකට හිත ගියාට පස්සේ අපි කාර්යයේ වේගය අමතක වෙනවා. ඒ හින්දා ඒ වෙලාවේ කාර්ය එලවද්දී සතිමත් වෙන්න ඕන නම් මෙනෙහි කරන්න. බ්‍රේක් කරද්දි බ්‍රේක් 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 කියලා මෙනෙහි කරන්න. ඇක්සලරේට් කරද්දි ඇක්සලරේට් ඇක්සලරේට් කියලා මෙනෙහි කරන්න. රෙඩ් ලයිට් එකට ඉඳි රෙඩ් ලයිට් කියලා මෙනෙහි කරන්න. ඒ කරන දේ මෙනෙහි කර කර ඉන්න. එතකොට අපි ඕනාට වැඩිය කය ඇතුළට බහින්න. මතු පිට මට්ටමේ ඉන්න. එහෙනම් මේ වාහනේ එලවද්දි විශේෂ මේ රටවල් මෙහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකද වාහනේ එලවනවට වැඩිය නතර කරලානේ තියෙන්නේ. එහෙම වාහනේ එලවද්දි කයට හිත දාපුවම හයිවේ එක අපි දන්නේ නැහැ 150ට යනවා. මේක දවසක් මම ඇතැම්ම දෙකක් තුනක් එලවනවා ඉස්සරහා මිනිහට බැන බැන. ඒ මිනිහා එලවන්නේ නැහැ. හොඳටම දැන් වාහනේ ඉස්සරහා වාහනේට කිට්ටුයි. මේක කයට හිත දාගෙන ගියලා පස්සේ මම බැලුවා ස්පීඩෝමීටර් එක ගියද කියලා 150යි. වාහනේ යන්නකොට 100ට. ඒ වගේ තව එක්කෙනෙක් මේ කයට හිත දාගෙන ගිහින් කයේ හිත රෙඩ් ලයිට් ගියේ. මේ ඇති මොන හේතුවක් නිසා හරි එහෙම මේ ඇක්සිඩන්ට් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් කයට හිත දැම්මට පස්සේ අපි බාහිර ලෝකෙන් අයින් වෙනවනේ. ඉතින් වාහනයක් යලනවා කියන එක අපි බාහිර ලෝකේ එක දේවල් කරනවා. අපි ගම් හොදනවා, අතු ගානවා, වැසිකිලි කැසිකිලි කරනවා වගේ නෙමෙයි. ඒ හින්දා අපි කරන වැඩේදී කයට හිත දාන්න ඕන බාහිරේ අන්තරායක් සිද්ධ වෙන්නේ නැත්තම් බාහිරේ අන්තරායක් සිද්ධ වෙනවා නම් අපි ඒකේ පර්පස් එකට ඒකේ අරමුණට ඒකේ අරමුණට නෙමෙයි අපි මේ කරන කාර්යයේ මොකද බෝනස් කියලා ඒකේ මේ පීලන අභිප්‍රායයට හිත දාන්න කයට හිත දිනනවට වැඩියි. හොඳයි අපි අශ්‍රීලක වර්තාවන. අන්තරගෙන වර්ණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක පොඩි ස්කෑන් එක අතර තුරදී දකුණු අතැවිලි වලට පසු කිසිවක් මට ඇසුනේ නැහැ. නින්ද ගොස් ඇති බව දැනුනි. නැවත මට ඇසුනේ ඔබ වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලී නිරීක්ෂණයට උපදෙස් දෙන අවස්ථාවේදී එවේලේ මගේ සිත හා ගතට ඉතාම ප්‍රබෝධමත් ගතියක් දැනුනි. හුස්මරැල්ලට හිත යොමු වුණි. නාස්පුහරය තුළ ආශ්වාස ප්‍රශ්වාසය දැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය දිගය. ආශ්වාසය වෙහෙසතර බව ප්‍රශ්වාසය සැහැල්ලු බව දැනුනි. ප්‍රශ්වාසයකින් පසුව ආශ්වාසයට පෙර පිටි විරාමයක් තිබුණි. ආශ්වාසය කෙටි බව ප්‍රශ්වාසය ඉතා සෙමින් රිද්මයකට අනුව සිදුවන බව දුටිමි. හුස්මරැල්ල තුනී වෙමින් යන බව දැනුනි. හාර්ට් බීට් එක දැනෙන්න පටන් ගැනුනි. එය ඉතා ප්‍රබල ලෙස දැනුනි.
ඒ අතර අපැහැදිලි සිතුවිල්ලක් පැමිණ ඇති බව යාන්තමට දැනුනි. නැවත ඉතා සෙමින් හුස්ම රැල්ල හා විටක හාර්ට් බීට් එකද දැනුනි. හුස්ම රැල්ල ඉතාම සියුමි. ආශ්වාස ප්‍රශ්වාසය වෙනකර හඳුනාගත නොහැක. මේ අතර ඉතා පැහැදිලි එක් සිතුවිල්ලක් පැමිණීම. පැමිණි වේගයෙන්ම ඉවත් විය. නැවතත් හුස්ම රැල්ල හා හාර්ට් බීට් එක සමග කාලය ගෙවුණි. සීනුව නාදවල විට ඉතා සියුම හුස්ම රැල්ල සිදුවෙමින් පැවතිණි. උපදෙස් ලබා දෙන සේක්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම පරයන්ත භාවනාවට වඩා සක්මන් භාවනාවට ප්‍රිය කරන අයෙක් වීම. පළමු දිනේ සක්මන් භාවනාව ගැන වාර්තාවක් කියා වහන්සේගේ උපදෙස් ලබා ගතිමි. මෙම දිනවල පඩිපෙළවල නිතරම නැගීම විසීම නිසා කකුල් අමාරුවක් නිසා සක්මන් භාවනාව තරමක් අඩාලව ඇති නිසා සක්මන් භාවනාව පිළිබඳ වාර්තාවක් ලිව්වේ නැත. මාමට සමාවෙන සේක්වා. හවුද පුල්ලොර කරල් දැන මේ කවුද ආශයන් නෙමෙයිද හොඳයි හොඳයි එසේ වෙතත් මේ සක්මනට කැමති එක හොඳයි ඒක ටිකක් බලලා සක්මනක් කරන්ඩ වාර්තාවේ සක්මන පරයන්කයි එකම ඉදිරිපත් කරන්න ඉතින් මේ භාවනාව සිද්ධ වෙන විදිහට විශේෂයෙන් අවවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ චක්‍ර තුනක්ම ලියවිලා තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වලට හිතේනවා. ඒක ආයි තුනී වෙලා ගිහින් හાર્ට් බීට් එකට යනවා කියලා. ඉතින් මේක යන්න යන්න හાર્ට් බීට් එකට ගියාට පස්සේ බලන්න එකට පුළුවන් තරම් තව කිට්ටු වෙලා මට මේක ඉන්න බැයිද කියලා. තව කිට්ටු වෙලා මේක දිහා බලන්න බැයිද කියලා. මොකද මේ සාමාන්‍යයෙන් හાર્ට් බීට් එක කිට්ටු වෙද්දි තමයි බය වෙනවා. මේ මොනවාද එහෙම නැත්නම් හાર્ට් එක දැනෙන්න පටන් ගත්තට පස්සේ බය වෙනවා. හાર્ට් ඇටැක් එකක් එන්න යනවාද දන්නේ නැහැ කියලා. මොකද ඒකේ ඒ චලනය පේන්න පටන් ගන්නවා, චලනය දැනෙන්න පටන් ගන්නවා, ඒ අමාරුව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් පපි වතුර ටිකක් ගාගෙන නැගිටින්න තමයි හිතෙන්නේ. එහෙම නැතුව දැන් මේක දෙතුන් පාරක් යන නිසා එහෙම ගියාට පස්සේ බඩට හදවතට කිට්ටු වෙලා බලන්න. මොකද මෙයා කියන්නේ මොනවාද මෙතන වෙන්නේ කියලා. එතකොට තව ඇවිස්සෙන්න පටන් ගන්නවා. මොකද අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයක්නේ ඔතන. ඉතින් ජීවිතේට පොඩ්ඩක් අත දාලා බලන්න මොනවද මේවා අංගගෙන තියෙන දේවල් කියලා. මොකොත් අංගගෙන දේවල් නෑ. යට තියෙන ඒවා ඇදිලා එන්න පුළුවන්. ඉතින් එහෙනම් යන විදිය හොඳයි. මේක කියන මුලින්ම ඇඟිලි මතකයි. ඊට පස්සේ ආය ආස්වාද ප්‍රසආදිරි කියන එක මොකොත් මතක නෑ කියලා. ඒ කියන්නේ බොහෝම ඉක්මනට කයට හිත ඇවිල්ලා තියෙනවා. ඒක කයට හිත ආවට පස්සේ ආයි බොඩි ස්කෑන් එකේම ඉන්න ඕනේ නැහැ. ඉතින් භාවනාව හොඳට වෙන ලකුණු තියෙනවා. දිගටම කරගෙන යන්න. නිර්වාණ සරණයි. පස්වන වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. අද දින දේ පරයන්ක භාවනාවට විනාඩි කිහිපයක් ප්‍රමාද වී ඇවිත් පරයන්කේ සඳහා කය සැහැල්ලු කරගෙන වාඩි වී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කයේ කොටස් මෙනෙහි කරමින් සිටි අතර කය පුරාම සිත වේගයෙන් දිව යන්නාක් මෙන් දැනුම් අතර ඒ දෙසම බලා සිටීම. පුංචි පුංචි සිතිවිලි ආවත් ඒවා කීමට තරම් ප්‍රකට නොවූ අතර නිතර මගේ කය දිහා බලා සිටීම. කය හුදකලා වී ඇති බව පෙනුනි. ඒ දෙස නිසරුණේ බලා සිටි අතර කීමට තරම් කිසිම අරමුණක් ප්‍රකට වූයේ නැත. නිසරුමනේ පැවති කය පමණක් පෙනුනි. මේ විශේෂ සිදුවෙද්දී එකවරම කවුරුන් හෝ මගේ දෙයත්වල උඩ කොටස ඉතාම තදින් අල්ලගෙන බිමට තද කරන බවක් දැනී බයක් තිගැස්සීමක් එකවර දැනුම අතර ක්ෂණයකින්ම බය තුරන් වී කය ගරවසනාක් මෙන් දැනුම. නැවතත් ප්‍රකට නොවූ සිතුවිලි ආවත් කය ගලක් මෙන් පැවති අතර සිදුවේ කුමක්ද කීමට නොතේරේ. ගල්පු කය දෙස බලා සිටියෙමි. පිටතින් පැමිණි හඬවල් ඇසුණත් ඒවා ගානක් නැත. පරයන්ක නිවන් වූ බව පැවසුවත් ඔබ වහන්සේගේ හඬ පවා නොඇසුනාසේ දැනුනි. කය දෙසෙන් බලා සිටි අතර ගලක්සේ කය පැවති නිසා නැගිටීමට නොහැකි වූ. උදේ දානය සඳහා යාමට පැවසුවත් ගල් වූ ශරීරයේ ලිහිල් කර නැගිටීමට නොහැකි වූ. බොහෝ වේලාවකට පසු ඉතාම අශීර්වෙන් නැගිට්ටෙමි. සතිමත් භාවනා, සක්මන් භාවනා. සක්මන වම දකුණ ලෙස සිතා ආරම්භ කළ අතර පියවරවල් දෙක තුනකදීම ඉබේ ඇවිදීම සිදු වුණි. පය තබන හැම පියවරක්ම යටිපතුලට සිත යොමු කළෙමි.
යටිපතුල ඉතාම විශාල බව වැටහි. ඒ නිරීක්ෂණය කළ අතර ඉතාම තදින් පොළොවට කකුල් පතුල තෙරපෙන බව දැනුණු අතර එය දෙසම බලා සක්මන් කළ අතර යටිපතුලට පෑගෙන බැරි ගල් තලනකොට සීතල රස්නය නිරීක්ෂණය විය. හයක් නොමැති විශාල දෙපතුලක් පමණක් දැනෙන්න ගත් අතර සිතිවිලි ආවත් බාහිර ශබ්ද ආවත් ඒවා ප්‍රකට නොවී විශාල වී දැනෙන දෙපතුලටම අරමුණු තිබූ අතර දෙපතුල මෙසේ විශාල වූයේ කෙසේද කියා සිතුණත් ඒ මායින් නොකොට සක්මන සිදු විය. දෙපතුල ඉතාම තදින් පොළොවට ස්පර්ශ වන බව මුළු සක්මන පුරාවටම දැනුනි. අලියකු එල්දින වගේ හැඟීමක්. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේකේ සක්මනයි පර්යාංකයයි දෙකම එක හා සමානව වගේ සිද්ධ වෙනවා. මේක කියනවා බොඩි ස්කෑන් එක කරද්දී කය පුරාම හිත වේගයෙන් යන්න පටන් ගත්තා කියලා. ඒ කියන්නේ හොඳට කඩේට ඇවිල්ලා. නිකන් හොඳට කඩේට ඇවිල්ලා විතරක් නෙමෙයි. කය විනිවිද දකින්න තරමටම හිත කයට ඇවිල්ලා. ඒ හින්දා තමයි මේ කය පුරාම හිත යනවා වගේ දැනෙන්නේ. ඒ තියෙන හැම හිස්තැනකටම හිත ගිහින්. ඒ හිත ගියාට පස්සේ අපිට හිතෙන්නේ මේ මුළු හිතම අපිට දැනෙන්නේ මේ මුළු හිතම කය දිගේ යනවා වගේ. ඉතින් බොඩි ස්කෑන් එක කරන්න ප්‍රධානම හේතුව ඒකයි. බොහෝම ඉක්මනට කයට හිත එනවා. ඉතින් ඒක මේක සඳහන් වෙලා තියෙනවා. ඒ හින්දා මේකේ උදකලා ගතියක්. මේක කියනවා කය උදකලා වී ඇත කියලා. වෙනදා කය උදකලා වෙලා නැහැනේ. කයට ඕන තරම් තියෙනවා වටේ පිටේ දේවල් වලට ඇඟිලි ගහගෙන ඉන්න. දැන් මේ හිත කයට දැම්මට පස්සේ කය හුදකලා වී යද කියලා හිත කියනවා. මේ කයට ඇති හුදකලාවක් නෑ. කය හුදකලාව තමයි කියන්නේ. හිත කියන්නේ මේ කය හුදකලා වී යද කියලා. මොකද එයා තමයි හුදකලා වෙලා තියෙන්නේ. එයා තමයි මේ රොන්ද ගගා හිටියේ කය දාලා. වැඩි ආවට පස්සේ අර ගතිය දැනෙන්න පටන් ගන්නවා. ඉතින් දැනුණාට පස්සේ මේක ලියවිලා නැහැ. ඒකට බයක් සැකක් අකමැත්තක් තියෙනවද කියලා. මේක කියනවා ඉතා දැන් ඉතා තදින් අල්ලගෙන කය ගලක් වගේ වුණා කියලා දෙතුන් පාරක් කියලා කියනවා. ඒ කියන්නේ හොඳට හිතට කය ආවට පස්සේ මේ සබකාය ප්‍රතිසංවේදී කියන්නේ ඕකයි. දැන් අර විදිහට මුළු කයේම වේගයෙන් මේක යන්න පටන් ගත්තට පස්සේ අපි දන්නේම නැතුව අපේ උපාදානිය ඇවිල්ලා ඔබ ඔබ කයේ යන්න දෙන්න එපා, හුදකලා වෙන්න දෙන්න එපා, මේක තදින් අල්ලගන්න කියන උපාදාන ස්කන්ධේ වේද හැටි තමයි. ඒ කය ගැටක් වගේ දැක්කී වෙලා හිටිනවා. සම්පූර්ණ හිටෝ පස් ගහලා වගේ ෆ්‍රීස් වෙලා වගේ හිටිනවා. ඉතින් අපිට මෙහෙම දෙයක් දිගටම වෙනවා නම් මේක දෙතුන් පාරක් එක ලියලා තියෙනවා. සක්මනිට එක ලියලා තියෙනවා. තදින් පොළව අල්ලනවා කියලා. ඒ කියන්නේ දැන් හිතේ යක කියන කෙලෙස් මේ අපි අල්ලගෙන ඉන්න ස්වභාවය තමන්ට පේන්න පටන් ගන්නවා. ඒක පේන්න පටන් ගන්නට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කය හුදකලා වෙන තැනයි මේක ගල් වෙන තැනයි අතර මොනවාද වෙන සංසිද්ධි ටික කියලා හොඳට බලන්න. මේ කය හුදකලා වුණාට පස්සේනේ මේ තදින් අල්ලගත්ත දැන් තද වුණා කියුවට පස්සේ තමයි කය ගලක් වුණා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රධාන කණු දෙක මැද්දේ මොනවද මේ දෙක යාකරන පාලනය කියන තොරතුරු කියලා බලන්න. ඒ තොරතුරු ටික ලියවිලා නැහැ. ඒ තොරතුරු ටික බලනවා නම් අපිට අහුවෙන්නේ මොනවද? මේ කළු ගලක් වගේ වෙන්න ඉස්සෙල්ලා අතීත පූර්ව නිමිති ටික. ඒ පූර්ව නිමිති ටිකට ඉන්න දානවා නම් කළු ගලක් වෙන්න තියෙන අවස්ථාවේදී කියන අවිද්‍යාව කොට ගෙවෙනවා. මොකද මේ ටිකට හිත යන්නේ නැති නිසා කළු ගලක් වගේ වෙන දැනෙන අවස්ථාවට යද්දී අවිද්‍යාව හොඳට මෝරලා. එතකන් අවිද්‍යාව නැති වෙලා තියෙනවා. මේ දැත් අද වෙන දැනකට වෙනකන් අවිද්‍යාව නැහැ. හැබැයි එතනින් එහාට කළු ගලක් වෙන තැනදී වෙච්ච සංසිද්ධීන් ටික නැහැ. සංසිද්ධීන් ටික නැත්තේ එතන දැනුවත් භාවයේ තිබිලා නැහැ. ඒ එහෙම තමයි උපසිද්ධ වෙන්නේ. හැබැයි දෙකට කරන්න ඒ සිද්ධි දෙක අතර තියෙන අනිත් පොඩි පොඩි සිද්ධීන් එතන පටන් ගන්නවා. ආවට පස්සේ අපිට ලෑස්ති වෙලා යන්න පුළුවන්. ලෑස්ති වෙලා ගියාම කළු ගලක් වෙද්ද වගේ යනවා. ඊට පස්සේ අපිට පුළුවන් නෑ මම මේක මෙහෙම තද කරන්නේ නැතුව ඇයි මට මේක අල්ලන් ඉන්න බැරි? අයි මට මේක යන්න ඇරලා ඉන්න බැරි. මේ විතර කියන්නේ කළු ගලක් වගේ වුණා කියලා. පොළොවට කිත් වෙලා බලපුවා වුණා නෙමෙයි අපි කරනවා. හැබැයි එතනට ගිහින් ඒක බලනකම් පේන්නේ නැහැ අපි කරනවා. පොඩි සංස්කාරයක් එතන පොඩි නෑ සංස්කාරයක්. සියුම් සංස්කාරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අල්ලන්න හොඳට අර ප්‍රධාන සංසිද්ධි දෙක අතරේ හොඳට හිත තියලා පුරුදු වෙනවා.
සක්මණින් ඒකම තමයි කියවෙන කතාව. මේ දෙපතුල විශාල වෙලා පේන්නේ හිත කැමති නැහැ, මේ මේවා සියුම් වෙලා යනවා. ඒක තමයි තද කරලා අල්ලගන්න. ඒ හින්දා තියෙන එක විශාල කරලා පෙන්නන. ඉතින් අර සක්මන් කරනවා කියලා කියන්නේ කරන සක්මණේවත් සංඥාව ගන්නෙ නැහැ. එහෙම සංඥාව ගන්න නැතුව ඉඳලා පස්සේ හිතට යන්නේම නැති එක හිත පවල පෙන්නනවා. ගොඩියට නෑ ලොකුවට තියෙනවා. මේවා මේවා මේ වගේ සංසිද්ධීන් සිද්ධ වෙන්නේ ඉතින් භාවනාව හොඳ පැත්තට කරකිලා දියෙද්දී. මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරගෙන දිගටම භාවනා කරන එක තමයි වැදගත් වෙන්නේ. එසේ වේවා කියලා අපි නයිල කරා. අයදර බාධා පරයන්ට භාවන ගෞරවනීය ස්වාමීන් වහන්ස නාසයේ ඉදිරියේ ආශ්වාස ප්‍රශ්වාස සිදුවන අන්දම බලමින් ටික වේලාවක් සිටින විට හුස්ම වැටීම ක්‍රමයෙන් අඩු වී නොදැනී ගිය වැඩි වේලාවක් එසේ ඉන්නට හැකි වූ අතර අරමුණු සිතෙන් ආවත් කීප වතාවකදී ඒ බව දැනගෙන නැවත නාසය අසලට සිත යොමු කරගෙන සිටිය. ඒ අතරතුර එකවරම හුස්ම වැටෙන්නට පටන් ගත්තා. ඒ සමගම පපුවේ උඩ කොටසේ වැඩිපුරම බෙල්ල අතර අල්පෙනිත තුඩුවලින් අනින දැනීමක් ඉතා වැඩි වශයෙන් දැනුන. එය එක තැනක් ලෙස සොයාගෙන බැරිම ඒ දැනුණු තැන් දිහාම බලාගෙන සිටියා. ටික වෙලාවකදී හුස්ම වැටෙන එකත් දැනෙන බව නැති වෙලා කලින් තිබුණ වේදනාවක් ක්‍රමයෙන් අඩු වී ගිය. ඉන්පසු පරයන්කේ හුදී සිටියා. මෙසේ සිටීමේදී නැවතත් පෙර පරිදි තියුණු කටු කණින් ඇනෙන බව වගේම දෙවිල්ලකුත් තම ඒ දෙසම බලාගෙන සිටියා. හුස්ම වැටෙන බවක් නම් දැනුනේ නැහැ. ටික වේලාවකින් එම වේදනාවක් නැති වෙලා ගිහින් භාවනාවෙන් සිටියා. ටික වේලාවකින් පසු කාලය අවසන් වූවා. පරයන්කේ සිටින විට එකවරක් හෝ දෙවරක් ඉතා ගැඹුරු ආශ්වාසයක් පාලනයකින් තොරව පැමිණිය. නමුත් ඒවායේ ප්‍රාශ්වාසය දැනුනේ නැහැ. පරයන්කේ පටන් ගැනීමට පෙර සැහැල්ලුවෙන් අද්දෙක එකට තියාගෙන හිටියා. භාවනා කාලයේ අවසානයේ කිත් වෙන විට ඇඟිලි එකට එක තදින් ඉර වෙලා තිබුණා දැනුණා. සක්මන් භාවනාව සක්මන තුළදී යටිපතුලට පොළවේ ඇති ස්වභාවයේ තැන් තැන් වලදී වෙනස් වෙනස් විදියට දැනුණා. ඒවා පිළිබඳ සිත යොමු කරගෙන සක්මන කරන අතරතුර අරමුණු නිතර නිතර ආනවා. ඒවා ගොඩක් දුරට දැනගෙන නැවතත් යටිපතුලට සිත තියාගත්තා. මේ කාලය තුළදී මම දකුණ ලෙස සිතමින් සක්මන් කරන්නට පුළුවන් වුණා. පොන්ද දිගේ තද වේදනාවක් පැමිණ නිසා නතර කර ටික වේලාවක් ඉඳගෙන සිටියා. නැවතත් සක්මන් කරන්න ගත්තා. වාර්තාවේ අවසානය. මේක සඳහන් කරනවා මේ කොන්ද දිගේ වේදනා කාට පස්සේ ලකුණු නැතුව කියලා. මං හිතන්නේ මං ඊයේ සඳහන් කරුවා ඒක නෙමෙයි වීර්ති කියලා. වේදනාව තියෙද්දි සක්මන් කරන්න. වේදනාව නාතල සක්මන බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කරන දේ සක්මන. ආස්වාද ප්‍රස්වාස හුස්ම ගන්නදී හුස්මයි වේදනාවයි දෙකම දැනුන. අපි හුස්ම නවත්තල වේදනාව දිහා බලන්නේ ඒ දෙකම තියෙන්න අපි නිකන් ඉන්නවා. ඉතින් මේකේ සක්මන නවත්තන්න එපා. සක්මන නැවැත්තුවා කියලා කියන්නේ හුදු දැනුවත් භාවයේ එහෙම නැත්නම් choiceless awareness කියන එකෙන් අයින් වෙනවා. ඒක choose කරනවා. දැන් මම කක්මන කරන්නේ නැහැ. මම වේදනාව බලන්නේ. ආයක පෙන්වන්නේ හරියට මහා පඬිතකමක් හැටියට, ඥානයක් හැටියට, ප්‍රඥාවක් හැටියට. ඒක නෙමෙයි සිතුවේ යුත්තේ. මේ දෙකෙන් එකක්වත් අල්ලන්නේ නැහැ. ඒක තමයි සක්මන ගැන පරයන්කේ හොඳට විස්තර තියෙනවා. මේක සඳහන් වෙනවා අන්තිමටම කියනවා මේ බෙල්ලේ මෑන් පෙද්දිරි වගේ යන්නේවා දැනලා වේදනාව දැනෙලා හිතවිලි ඇවිල්ලා හුස්ම ඉදි වෙලා දෙතුන් පාරක් වෙලා අන්තිමට භාවනාවේම සිටියක්. මොකක්ද කියන එක මට පැහැදිලි නෑ. භාවනාවේම සිටියා කියලා කියන්නේ ඒක අපි පැත්තකට කරලා දැම්මොත් ඒක අයින් කරලා දැම්මොත් ඒක අමතක කරලා දැම්මොත් මේ වෙන අනිත් සිද්ධි ටික භාවනාව ඉදිරියට යන ලක්ෂණයක්. ඉතින් ඔක බෙල්ලේ බෙල්ලේ අල්පෙනිති ඇනිනවා නෙමෙයි බෙල්ලට මෝල් ගාගෙන් ගැව්වත් බෙල්ලට නාරාසනයකින් යන්නත් ඔබ දිහා බලාගෙන ඉන්න. ඒක මතුවෙද්දී විශේෂයෙන් ඒකට ඒකට බලන්න යන්න එපා. ඒක මතු වෙනකොට ඔය මතු වෙන්න අරලා අපි කර නිකන් ඔහෙ ඉන්න. ඒක හුඟා ප්‍රබල වෙනවා නම් විතරක්. එතකොට නිකන් ප්‍රබල නිසා බලන්න. ඕනාගේ වැඩි එක මතු වෙන්න ඉස්සෙල්ලා පැනලා බලන්න යන්න එපා.
මේ වගේ දේවල්. මොකද අලුත් දෙයක් නේ. කලලා කලලා බලන්න ගියොත් choiceless කියන එක නැතු වෙනවා. මේක choiceless වෙනකම් ඉන්න ඕනේ. මතු වෙනකම් ඉන්න ඕනේ. ඒක හරියට අර මතකනේ ළමයි පොඩි කාලේ කවුරු හරි ආපුවාම කියනවානේ ආ ඇවිල්ලා මේ අංකල්ට හරි මේ ආන්ටිට හරි කතා කරන්න කියලා. උන් ඉන්නේ නැහැ නේ. හැබැයි අපි ඉස්සරහටලා කතා කර කර හිටියොත් හිමීට 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 ඇවිල්ලා කර්ටන් එක අරලා බෙල්ල දාලා බලනවා. ඉතින් ඒ වෙලාවේ ළමයා වල්ලන්ට කිව්වොත් මම කඩාගෙන ආයෙ ඇතුළට යනවා. ඒත් එන්නේ මේ එනවා දැක්කම සද්ද නැතුව අපේ කතාව කරගෙන ඉන්න. දැන් ඇවිල්ලා වටේ කැරකිලා ආවදමනේ අරගෙන දන්නේම නැතුව අර මිනිස්සයාගේ ඔළුව පෙත් ඉඳලා. ඒ එනකන් අපි මේ ඔය අලුතෙන් මතුවෙන ඒවාට ඕනාට වැඩිය ලං වෙන්න යන්න එපා. ආවනම් හරි දැන් මෙයා එනවා. ඔය ඉන්න අරලා අපි බලන්නේ. ඉතින් මම හිතනවා එහෙම කරනව ඇති කියලා භාවනාවේ යන විදිය හොඳයි. ලොකු උපදේශයක් අවශ්‍ය නැහැ. මෙයාටත් බහුලීකරණ කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. අනිත් පහවෙනි තේමන් සරණයි කරන් ස්වාමීන් වහන්සේ පෙර පරිදිම ඔබ වහන්සේගේ වචනයට නිකර වෙමින් ශාරීරික කොටස් වලට හිත යොමු කරන කිසිම වෙනසක් නොමැති වෙන ස්ථානවල හිත ස්පර්ශ කළ ශරීරයේ තුළට හිත යොමු කළ පෙර දිනට වඩා අද දින ශාරීරික ස්පර්ශවල ඉක්මනින් දැනුන ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුන ඒ ලෙසට හිත යොමු කර ස්මරල්ල ඉහළට පහළට යන ආකාරය දැනගත්තා. දිගටම බලා සිටියා. ටික වේලාවකට පසු හුස්මරැල්ල සියුම් වන බව දැනගත්තා. දිගටම සිහියෙන් හිටියා. හුස්ම නොදැනී ගියාසේ දැනුණා. හරිම නිශ්ශබ්ද ශාන්තයි. මෙතන වැඩි වෙලාවක් එදෙස බලා සිටියා. මට වෙන දෙයක් කරන්න ඇත්තෙම නෙමෙයි. මේ දෙස නොදැනුවත්ව ඉන්න විතරයි තියෙන්නේ. දිගටම දැනුවත්ව සිටියා. මුවට සිනහවක් දැනෙනවා. හරිම සතුටුයි. මේ මොහොතේ ටික වේලාවක් රැඳී සිටියා. ටික වේලාවකින් පහළට ඇදෙනවා වගේ දැනුණා. පසුව හුස්ම රැල්ල නැවත දැනුණා. නැවතත් මා හිටි ස්ථානයට යන්න උත්සාහ කළා. මේ සිතිවිලි සිතට එන්න පටන් ගත්තා. මා කැමති නැති තැනැත්තියකගේ රූපේ නැවුණා. මගේ සිත ඒ මොහොතේම ඇයට ධර්මය අවබෝධ වෙන්න කියා සිතුවා. වෙන වෙන සිතුවිලි පසුව පැමිණියත් ඒවා වැඩක් නැහැ කියලා හිතුණා. කාලය අවසන් වුණා. සක්මන් භාවනාව. ගරු ස්වාමීන් වහන්ස සක්මන් කිරීමට පාද උසමින් තමන් ආරම්භ කළා. වම දකුණ පාද පිළිවෙලින් පොළවට ස්පර්ශ වන අවස්ථාවේ දැනගෙන සක්මන් කළා. එක දිගටම සිත විසිරෙන්නේ නැමැතුව දැනගෙන සක්මන් කළා. මුල් දින සක්මන් කරනවාට වඩා සිත පාදවලට යොමු කරගෙන සක්මන් කළ බව කළ හැකි බව තේරුණා. එක දිගටම සක්මන් කළා. පෙරට වැඩි සක්මන් වේගයද වැඩි කළා. සිත විසිරෙන්නේ නැතුව එක දිගටම ගමන් කරන්න පුළුවන් වුණා. හිස කරකැවෙනවා වගේ දැනුණා. ඒ බව දැනගෙනම ඉදිරියට සක්මන් කළා. එක් තැනක නැවතී සිටියා. ඉදිරිය බලපුවාම පාද ගමන් කරනවා වගේ තේරුණා. නැවත සක්මන් ආරම්භ කළා. එඟට පන්නේ වගේ දැනුණා. විසිරෙනවා වගේ දැනුණා. ඒ දැනගෙනම සක්මන් කළා. කාලය අවසන් වූ හේයින් නතර කළා. මේත් භාවනා පන්තියට එනතුරුම දැනගෙන සිහියෙන් පියවර තබා පැමිණිණි. වාර්තාවේ අවසන් වූ. දෛනිකයේ සක්මණේ සඳහන් කරනවා මේ විවා පොදවට කකුලට හිත තියාගෙන හිටියා 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 කියලා. මම අහගෙන හිටියා කකුලට හිත තියාගෙන හිටියා නම් මොනවද විස්තර කියලා. හැබැයි එහෙම විස්තර කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒ වුණාට මේ පස්සේ කියන කතාවල මේ දිස කරගුණා පාර ගමන් කරනවා වගේ දැනෙනවා එකට පණ නැති වෙනවා විශ්වෙනවා වගේ ගතියක් දැනෙනවා කියලා කියන්නේ මේ මුළු සක්මන් චක්‍රයටම දැන් හිත වැටිලා ඒ හින්ද මුළු සක්මන් චක්‍රයටම හිත වැටුණාට පස්සේ අහවල් දේ බලන්න ගියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ එහෙම කෙනෙකුට තමයි යාගේ මේ පස්සේ ලියලා තියෙන කාරණාවලින් තමයි මට ගම්මි කරගන්න වෙන්නේ ඒ විදිහට වැටිලා කියලා. මම විස්තර කිසිම දෙයක් දෙන්න සීතල දැනෙනවා, ලේ වර්ධනය දැනෙනවා, විලුඹ දැනෙනවා. ඒ තමයි ඒවයින් තමයි අපි මේකට ඇතුළත් වෙන්නේ. ඉතින් ඇතුළු වුණාට පස්සේ මේක කඩාගෙන ගිය ඇතුළට ගිහින් මේක ඔක්කොම සංසිද්ධියට වෙන්න ඇරලා බලන විදිහට පස්සේ සක්මනක් වෙනවා. සක්මන කරන කෙනෙක් නැහැ. ඉතින් කරන කෙනා නැතු ගියාට පස්සේ ඔළුව තොන්තු වෙනවා. දැන් මෙච්චර කාලෙක සක්මන් කරුවානේ. ඌ නැතු ගියාට පස්සේ ඔළුවට දැන් මේක ගුරු නැහැ.
භූමිය ඇවිද කියලා කියන හොරෙට. ඒ එහෙම වුණාට පස්සේ අපි නැවතුණාට පස්සේ අපිට තේරෙනවා මේ අනිත් ඒවා ඔක්කොම නැවතිලා නෑ. ඒක ඔක්කොම යනවා. බුදුහාමුදුරුවෝ එහෙම දැනෙද්දි කියනවා අජත්ත බහිද්දාන් කියලා. අපි අපේ විතරකුත් නෙමෙයි මේ වෙනස්කම අපි වෙනස්කම දකින්නේ. අපි මුදුවට කයිටි දාවට පස්සේ එළිය බලනවා එළිය දේවලුත් ඒ වගේම වෙනස් වෙනවා. එහෙම ඒක දකින්න එහෙම පේන්න එහෙම දැනෙන්න අපේ හිත හොඳට ටියුන් සියුම් වෙලා හොඳට ටියුන් වෙලා ඒ ටියුන් එක හිතෙන් බලනවාම ඇතුළයි එළියයි ඔක්කොම එකම අච්චාරුව තමයි. ඉතින් ඒකේ පොඩි ලක්ෂණයක් තමයි මේ පාර ගමන් කරනවා වගේ දැනෙන්නේ. ඇඟට බල නැති වෙනවා වගේ විසි වෙනවා වගේ දැනෙන්නේ. මම යන්නේ නැහැ දැන්. ඒ නිසා අපි මත් වෙලා දීපවත් එක නෙවෙන්නේ. දීපවත් මම නැහැ. මම නැතුව ගියාට පස්සේ ඉතින් ඔය විසි වෙනවා, කැරකෙනවා, කබරය දානවා, ඒවා වෙනවා. ඉතින් මෙතන හොඳ වෙලාවට මේ කබරය කියපු එක ඇරෙන්න අනිත් ටික ඔක්කොම වෙනවා. ඉතින් ඒ හින්දා සල්ලි දීලා බාරවලට යන්න ඕනේ නැහැ. භාවනා කරනවා නම් ඩොප් වෙන්න පුළුවන්. හොඳයි අපි යනවා. සෝරි, පරයන්ගේ සම්බන්ධයෙන් මේකේ කියනවා සුෂ්ම සියුම් වෙලා ඒක නොදැනගින් ඔහේ හිටියා කියලා. හැබැයි ඒක අන්තිමට ලියනවා හිටි තැනට යන්න ආයි උත්සාහ කරපුවා කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි උත්සාහයකින් තොරව ඉන්න තමයි උගන්නන්නේ. ඒක සක්මණේ වෙලා තියෙනවා. මෙතන පොඩි ප්‍රේමයක් ඇති වෙනවා කියනවා. අර මොකුත් නැති ශාන්ත දාන්ත දීන්න ගතියේ හිත ගිහින්. ඉතින් යා භාවනා කරද්දී ඒකට යන්න තමයි ට්‍රයි කරන්නේ. ඉතින් ඒකට යන්න ට්‍රයි කරනවා කියන්නේ චොයිස් ලස් කියන එක අමතක කරලා. දැන් අපේක්ෂාව ගත කරන්නේ අපේක්ෂාව මත හම්බ ආයන්න ආදෙන. එහෙම කියනවනේ ඉතින් ඉල්ලගෙන දුක කනවා කියන එක තමයි දෙන්නේ. එහෙම භාවනාව ඒ තත්ත්වයට යන නිසා ඊට පස්සේ මේ මොනවාද මතුවලා තියෙනවා මොකද්ද අකමැති එක්කෙනෙක් එයා මතු වුණාට පස්සේ පුදුම ප්‍රේමයකින් එයාට ධර්මය අවබෝධ වේවා කියලා කියනවා. ඒ කියන්නේ අකමැති එක්කෙනා කරෙහි ඒ බණින බැරිල්ල පරක්ටි කියලා බණින එක අවදක කරන්නේ කරන්ට වාට ධර්මය අවබෝධ වේවා කියලා හිතනවා. නෑ එහෙම නෙමෙයි. අපි ඒ බණින බැරිල්ල කුණුහරුප කියන කිවිල්ල ගහන ගැහිල්ල කපන ගැහිල්ල ඕන එකක් උඹ කරපම් මම බලන් ඉන්නවා කියලා බලන් ඉන්නවා. ඒ අරක දකින්න තියෙන අකමැත්ත නිසා ඒ ද්වේෂය තව ද්වේෂයකින් වංචනික ද්වේෂයකින් යටපත් කරනවා. එයාට ධර්මය අවබෝධ වේවා කියලා කියන්නේ අර මතුවෙන ද්වේෂය බලන්න තියෙන ද්වේෂය. ඒකට ද්වේ෷ය තවත් ස්ථාපිත වෙනවා. ද්වේෂය මතුවෙන්නේ අපිට දෙන්නේ හිතට ඕන එකක් කරන්න හරි. කායික වාචික වෙලා නැහැ. හිතෙන් තමයි ඔක්කොම ටික යන්නේ. කරන්න යන බලන් හිටියොත් ත්‍රාසි ජනක ෆිල්ම් එකක් බලනවා වගේ බලන් හිටියා. එතකොට කෙලස් කියනවා. මේකෙදී වෙලා තියෙන්නේ කෙලස් ස්ථාපිත කරනවා. තෙරුවන් සරණයි අපි යනවා ඉලවා. සංසිඳන බව දැනුම් ස්ථානයේ සියුම් දැනීම ස්පන්දනයක් වැනි දැනීමක් විය. දත් දැනි අතර ස්පන්දනයක් දැනීම මූණෙහි අතෙහි සියුම් කැසීමක් දැනෙන දකුණු මුලෙහි සිට පීඩාකාරී වේදනාවක් දැනෙන මුළු සිරුර පුරාම සියුම් කම්පනයන් දැනෙන විටක වම්පස කම්බුල් පෙදෙසින් පටන් ගත් දැනීම ඇස්යට අතරින් මොළය සිසාරා ගියව දැනෙන මුළු සිරුරම පිම්බී හැකිලෙන බව දැනෙන පහේ යටිපතුල් මතින් හා ඇඟිලි තුඩ හරහා කම්පන ගමන් කරන බවක් දැනෙන අතෙහි අත ඇඟිලි තුඩ මතද එය සිදුවිය. සිරුර විහිද කම්පන හා පැද්දීම් දැනුනි. පයි පය ඇතුළත ශබ්දය දැනුනි. දිවයට තේජය රැස් වී ඇති බවද දිව තුළ තොල් පෙති වල දත්වල කම්පනයක් හිරියක් දැනුනි. මුළු භාවනා කාලයෙන් සිහියෙන් ඒ දෙස දැනගැනීමෙන් පසු වී මුළු සිරුර පුරාම සිතුවිලි වලින් තොරව කරන සියුම් ක්‍රියාදාමයක් පවතින බව දැනුනි. මනසට සුවපත් බවක් හා විඩාවක්ද නොදැනුණු බව සිතින් දැනීමේදී ඒ ගැන නොසලකා දැනගැනීම පමණක් සිදු කළ බවද සඳහන් කරමි. සක්මන් භාවනාව පෙරදින තුනට වඩා සක්මන කිරීමේදී සැහැල්ලුව දැනීම
අවධානය පිට නොගිය බව දැනුනි. වම් පාය දකුණු පාය වශයෙන් කළ සක්මනේදී හඳුන්වන ගැනුණු වල්වැලි හා සීතල උණුසුම් ගතිය තුනී වී පය තබන පියවර හිස්මුදුනේ වන ශබ්දයක් ලෙස දැනුනි. මුළු සිරුරම යාන්ත්‍රණයකින් යනමාක් මෙන් දැනීමක් සිදු විය. සැහැල්ලු සක්මන තවදුරටත් වැඩීම සඳහා වීර්යයක් ඇති කළේ. ඔබ වහන්සේට තුරුවන් සරණයි. අඩුපාඩු පහදා දෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි. එකම අඩුපාඩු තමයි මේ අඩුපාඩු බෙල්ලලා දෙන්න කියන එක. මේ අඩුපාඩු බෙල්ලලා දෙන්න දෙයක් නැහැ. භාවනා හොඳට හම්බ වෙලා තියෙනවා. එක දිගට කරගෙන යන්න තියෙන්නේ. මේ මේ තත්ත්වයට භාවනා සිද්ධ වෙන කෙනෙකුට ආයේ විශේෂයෙන් ඇඟිලි ගන්න දෙයක් නැහැ. මුළු ඇඟේම කම්පන චංචල දැනෙන තරමටම භාවනා සිද්ධ වුණා කියලා කියන්නේ. මම හිතන්නේ අද කරපු දේශනාවට එරෙන්න ඇති. ඔය කම්පන චංචලය අපිට ඉපදීච්ච දා ඉඳලා අම්මගේ වඩට ආපු දා ඉඳලා තිබිච්ච එකක්. අපි එළියේ කම්පන චංචලයේ බල බල හිටිය තමන්ගේ ඇතුලේ කම්පන චංචලයේ දැක්කනේ. දැන් එළියේ වයින් කරලා කුරුල්ල දැම්මට පස්සේ අපිට ඇතුලේ මේ තියෙන කම්පන චංචලයේ පේන්න පටන් ගන්නවා. ඒකටත් වයස අපි නැතුව බලාගෙන ඉන්න පුළුවන් එක ලොකු දෙයක්. කියන අන්තිමට මනසට බොහොම සුවපත් පවත් දැනුණා කියන්නේ. අපි මනසට පුළුවන් තරම් මේකෙන් කරන්න හැක් කරන එකනේ. දැන් මේ හැක් කරන එක නැහැ මේ වෙන දෙයකට වෙන්න යන බලනවා කියන්නේ ඒකයි. මනස හැක් කරන්නේ අපි එක්ක කායික වාචසික මානසික චේතනා ඇති කර කර ඇති කර කර ඇති කර කර ඉන්න චේතනා ඇති කරන්න පරිලාහේ වෙල චේතනා ඇති කරන්න ධර්මයේ වෙල දැන් මේ චේතනා ඇති කරන අන්ත අයින් කරලා ඕන දෙයක් වෙන්න ඇරියට ඉන්නේ පස්සේ අනිත්‍යය දකින්න අනත්ත බවක් ගන්න. ඉතින් මේ අනිත්‍යයි අනත්තයට ඉඩ දුන්නාම ඕක තමයි අර දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද මට ඒක මතක නැද්ද ඔය උපාද වාය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජති කියලා කියන්නේ ඒකයි. මේ උපදින දේ නිරුද්ධ වෙලා යනවා තේසං රූප සමෝ සුඛෝ කියලා. මේ සුඛය දැනෙන විදිය ඒ සංස්කාර නොකරන්නේ නොකරන්නේ සුඛය දැනෙනවා. ඉතින් ඒ හින්දා බාහිරම උදේ සිද්ධ වෙනවා. ඔබ දිගට කරන වැඩේ ඉවර නැහැ. මේක බහුලීකරණය කරන්න. අදම අහු වෙලා තියෙනවා. තාම ඉතින් කූර්ගක ඉන්න ඕන. නැත්තම් ඇටකුණා වෙනවා. එහෙම නැත්තම් මේ යට කර වෙනවා. එහෙම කර වෙන්නවත් ඇටකුණා වෙන්නවත් දෙන්න එපා. මේකේ සක්මණේ ඒ ගතියෙම තියෙනවා. පාද තියද්දි ඔසවද්දී මේ කම්පන චංචලය ඔළුවට යනකන් දැනෙනවා. ඒක එහෙම සිරුම් දැනීමක් හොඳට කයට හිට වැටෙනකම් පේන්න පටන් ගන්නවා. ඒ වගේ චින්තයක් අපි අර කොන මේ කොන කියලා හොයන්නේ යන්න නරකයි. ඔය දැනෙන විදිහට ඔහොමම දිගටම කරගෙන යන්න කියලා දිනනවා. එසේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ තෙරුවන් සරණයි ස්වාමී මහන්ස. සතිමත් සක්මන. සක්මනේදී නිරායාසයෙන්ම යටිපතුලට හිත යොමුවන අතර වම් පාදයේ නිමිලි කුරුණු පොට්ටයක්සේ නොදැනී යන අතර දකුණු පතුල ක්‍රියාකාරී බවක් පැතිර ඉදිරියට යැවේ. පෙරමින් වේදනාවන් සංවේදීතා ඇති නොවන අතර සක්මන ආරම්භ කොට විනාඩි 15ක් පමණ ගිය තැන සිට පාලනයකින් තොරව සිට ක්‍රමයට ඉදිරියට යෑමක් සිදු වේ. එහාට මෙහාට වැඩි ගතියක් ඇති වේ. කාලය අවසන් වනතුරු කිසිම අපහසුතාවයකින් තොරව සක්මනේ යෙදිය හැක. බාහිර ශබ්ද සිතුවිලි වලින් කිසිම බාධාවක් නොදැනීම. සතිමත් පරයන්ති. බොඩි ස්කෑන් එක අතරම සිත ආශ්වාස ප්‍රශ්වාසයට ගියද එකසැනින් ශ්වසනය අතුර දහන් වේ. පොන්දෙන් උඩ කොටස හිස්ම මුදුන දක්වා කිසිදු චංචල කම්පනයකින් තොරව කොටයක්සේ මුළු පරයන්ත භාවනාව පුරාම පවතී. එනම් කිසිවක් නැති ස්පර්ශි. කීප විටක් එම උඩුපය පිටින්ගත ස්පොටය පොළොව දෙසට නැමී යනසේ දැනුනි. නිරායාසයෙන්ම ඉස ඉස වෙන බව බලා සිටියෙමි. පරයන්ක කාලය අවසන් වීමට විනාඩි 15ක් පමණ තිබියදී වම් පැත්තේ කොන්දේ තද වේදනාවක් ඇති වුණි. එදෙස බලා සිටියෙමි. කිමින් කෙනෙක් එම වේදනාව වැඩි වී පහව ගොස් හිස් මුදුනේ සිට ඉයරයක් වැටෙනසේ සීතල දැනුනි. පරයන්ත කාලය අවසන් සේනෝ නාදුරුම පසු වේදනාවද අතුරුදහන් විය. ඔබ වහන්සේට මහවහා අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට ඇති වේවා. ගෝවහන්සේටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක සක්මණේ සඳහන් කරනවා සික්සැක් ක්‍රමයට එහෙම නැත්නම් වැනි වැනි යනවා කියලා කියන්නේ. ඉතින් අර ඉස්සර මම සඳහන් කරුවා වගේ
මේ හොඳට කයිටිට ඇවිල්ලා සංඥාවල් ගන්න නැතුව සංස්කාර කරන්න නැතුව වෙන දෙයක විද්‍යාරියට පස්සේ ඔය ගතිය තමයි එන්නේ. ඒක කොහොමම කොහොම තියෙද්දි ඕක හදන්න නැතුව එක දිගට දැන් මේ මුණාට පස්සේ දැන් එපා වෙලා. කොහොම තියෙද්දි එක දිගටම කය සක්මන් කරනවා නම් අපේ හිත හුරු වෙනවා. මේ යමක් නැතිව යමක් මගේ මේ වෙලා තියෙන සංඥාවක් නැතුව සංස්කාරයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඉතින් ඒකේ ලක්ෂණ වෙන්නනවා පර්යන්තයේදී ඒ ලක්ෂණවල සඳහන් කරන්නේ මේ කොටයක් වගේ තියෙන බව. ඒක එක වාක්‍යයක් පාවිච්චි කරනවා මේක හිස්තනක් කියලා. හිස්තනයි කොටයයි කියන එක පරස්පරයි. හිස්තනක් කියတဲ့ දැනක කොටයක් දැනෙන්න බෑ. කොටයක් කියන දැනක හිස්තනක් දැනෙන්න බෑ. ඉතින් යම් ආකාරයක හිස්තන ලක්ෂණ ඇති. හැබැයි ඒක මේ දීලා තියෙන තොරතුරු අනුව හිස්තනක් කියන එකට වැඩිය මේක තාම කයේ ධාතු ලක්ෂණයක් පෙන්නුම් කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒ ධාතු ලක්ෂණය නැමෙනවා දකින්නවා එස වෙනවා දකින්නවා. ඉතින් නැමුණොත් මේක නැමිලම තියෙන්නේ කොයි වෙලාවක හරි එස් වෙනවා. එස් වෙනොත් මේක ඉස්සෙලාම තියෙන්නේ කොයි වෙලාවක හරි නැමෙනවා. ඉතින් ඒ හින්දා අපි නැමුණාම අඬන්න ඕනේ නැහැ. එස වුණාම අඬන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට කරන්නේ අනේ මගේ කොන්ද නැමෙනවා කියලා අඬනවා. අඬන්න ඕනේ නැහැ නැමිච්ච එක. ඔබ වෙලාවෙ ඒකෙන් කෙලෙසයක් කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක වෙලා වෙලා කොයි වෙලාවක හරි මේක තමන්ටම දැනෙන ප්‍රශස්ත සමතුලිතතාවයකට එනවා. ඉතින් ඒ ප්‍රොසෙස් එක තමයි මේ නැමි නැමි දිග ඇවිදින් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට වෙන්නරලා බලන් ඉන්න හැකියාව තියෙන නිසා තමයි මේක වෙනවා කියලා ලියන්නේ. වේදනාව දිහා හොඳට බලන් ඉඳලා ඊට පස්සේ කියනවා මේ හොඳට බලන් ඉඳියට පස්සේ වැඩි වෙලා පහ වෙලා ගිහින් හිස් මුදුනේ සිට දියරයක් කරගෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද අපි මේවා මේ අල්ලගෙන හිටියේ ඔය වගේ තියෙන ලෝච්චෝරු වලින් තමයි. ප්‍රතික්‍රියා කරන්න ওই ලෝච්චෝරු වැඩි වෙනවා. ප්‍රතික්‍රියා නොකර හිටියට පස්සේ ඕවා තද කරලා අල්ලගන්න අවශ්‍ය කරන ගම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕවා දියවි වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් වේදනාව වගේ එකක්. වේදනාවට හිත දැම්මට පස්සේ වේදනාව හුදුවට දැනගලා පුචකන කාගෙන යන වේලාවට තිබුණාම අපිට වේදනාවේ කොච්චර දැනෙනවද කියනවා නම් අපිට දැනෙන්න පටන් ගන්නවා සමහරවල් කුඩුවට වේදනාව එන්න ඕන එකට. මේ ඔය කුඩුවට ඉන්නේ නැතුව බිමට බහලා පොට්ටයක් නැතුව කරපට දෙන්න ඉන්න ඕන. එතකොට අපි දැනෙනවා මේ මොලේ පිච්චෙනවා. මොලේ පිච්චෙනවා කියලා කියන්නේ මෙච්චර වෙලා අපි මේ මොලේට දීලා තිබුණේ ප්‍රතික්‍රියා කර කර මේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ්ස් ඒක වැඩ කරන්නේ අපි ලුකුත් නොකරන ඉඳලා අර රියක්ෂනල් ප්‍රොසෙස් එක නැහැ කියන එක අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනෙන්න ඒ වැදි පිට එකතු වෙලා තියෙන සෙමන කාල් චාර්ජ් ඔක්කොම වැඩෙන. ඉතින් ඔය මම දන්න එක්කෙනෙක් ඉන්නවා. එයා කියනවා මෙහෙම නිකන් බලන් ගියදී මේ මොනවාද හිම කඳු තියෙන්නේ. ඒ හිම කඳු තියෙනවා වගේ යාට දැනෙනවා. ඒ තරම් ඔළුවේ තියෙන සෙම දියවිවි යනවා. ඒ හිත කය ඇතුළට අරින්න මේ කයේ පිරිසිදු වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රතික්‍රියා නොකරන නිසා ඒ ප්‍රතික්‍රියාව නිසා එකතු වෙච්ච ඒවා අයින් වෙනවා. ඉතින් උඟාක් ලෙඩවලට හේතුව විශේෂයෙන් ඔය කැන්සර් වගේ දේවල් වලට හේතුව අපි නොදැනුවත්වම ද්වේෂය ක්‍රිස්ටලයිස් කරනවා. එතකොට අපේ නෙගටිවිටිස් තමයි පුළුවන් තරම් අපේ එකතු කරන්නේ. ඒ නෙගටිවිටිස් එකතු කරලා නෙගටිවිටිස් වලින් ඇති වෙන මාංශ පේශී වල නෙගටිවිටිස් තමයි තියෙන්නේ. ඉතින් භාවනා කරන්න අපි නෙගටිවිටි ගන්නෙත් නැහැ, පොසිටිවිටි ගන්නෙත් නැහැ. කොහොම නියුට්‍රල්. නියුට්‍රල් හින්දා කිසි දෙයක් අල්ලන්නේ නැහැ. ඇල්වතුර වගේ. ලෝකේ තියෙන හොඳම බේත කියලා කියනවනේ ඇල්වතුර. ඒ වගේ මනසට තියෙන හොඳම වේද තමයි මුකුත් නොකර ඉන්න එක සංස්කාර නැතුව ඉන්න. ඉතින් ඒ කරපුවාම අපිට හිතාගන්න බැරි විද්‍යාඥයින්ට අහු වෙන්නේ නැති මේ බුදුහාමුදුරු වගේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම්බුරලා සක්වලේ ඔළුව ගහලා කියන්න පුළුවන් කෙනෙකුට තමයි මේ වගේ දේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2600ක් තාම තියෙන්නේ. අනිත් නොබෙල් ප්‍රයිස් ඔක්කොම පළවෙනි දීපු ඔක්කොගේම නොබෙල් ප්‍රයිස් දැන් කැන්සල් වෙනවා නේ. ඊළඟේ කෙනා නොබෙල් ප්‍රයිස් එක හම්බෙන්නේ ඉතින් ඉස්සෙල්ලා කෙනාගේ නොබෙල් ප්‍රයිස් එක දාපු තියරි එක ඩිස්ප්‍රූව් කරුවොත් තමයි.
අලුත් එකේනට හම්බ වෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කතා වෙන්නේ. කරන්න 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 ඔප්පු වෙනවා. හොඳයි අපි යනවා එළියට. දැන් බලන්න. සතිමත් සක්මන් ගෞරවනීය ස්වාමී වහන්ස, දෙපාවලට යටිපතුලට සිහිය තබා ගැනීම වම දකුණ වශයෙන් පාතලමින් සක්මන පටන් ගනිමි. දකුණු පාය ඔසවන විට පළමුව විරුඹය ක්‍රමයෙන් දාරය පොට්ටය ඇඟිලි ඔසවද්දී මාපට ඇඟිල්ල අවසනයට ඔසවද්දී පොළවට තද වී එසුණි. ඒ සමගම වම් පාදයට කය වරමුණි. එසෝ පය විරුඹ පළමුව අනෙක් කොටස් ක්‍රමයෙන් පොළවට පරවන අතරින් වම්පස විරුඹේ පටන් පෙර පරිදි ක්‍රමයෙන් ඉසවුණි. යටිපතුලට ටයිල් මත ඇති සිහි බැල්කෙට තද වී ඇතුළට තෙරගෙන විට සියුම් වේදනාවක් ද ඇති විය. දකුණු මාපට ඇඟිල්ලේ බැල්කෙටයක් මැදී සිට තරමක වේදනාවක් ඇති වුණි. ටික වේලාවකදී පොළව සේවිකාවක් විසින් මොක් කිරීම සිදු කළාද එයින් පසු පාදවර විට වැලි නොමැති බවින් සුමුදු ගතියක් හා තෙත් ගතියක් දැනුනි. පා දෙකටම එකසේ දැනුනි. පා ඒ සමගම වලලු කර සමාධනින් ස සමාන්තර නැන්න බව දැනුනි. විවිධ අතීත සිතුවිලි මතුවී එන විට සිතුවිලි එන බව දැනුවත් කරන සක්මන් කරමි. සිතුවිලි බාධාවක් නොවීය. එහෙත් සක්මන ඉදිරියට එක් එක් අය එන විට දෑස් වලට දර්ශන යොමුවන විට යම් අපහසුතාවයක් දැනෙනද රූපයක් දුටුමි යනුවෙන් ඒ ගැන දැනුවත්ව සක්මන් කරමි. විවිධ අයගේ කතා ශබ්ද ඇසෙන විට ඇසුන් බව දැනගෙන සක්මන් කරමි. අපහසුතාවයක් නොමැතිව සම්පූර්ණ කාලය සක්මනේ සතිමත් වේ. ධර්ම අවවාද පදමි. සතිමත් පරයන්කය ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ කයට සිත යොමු කරන අඩපටය සමග ශරීරයේ ඒ ඒ තැනට සිහිය යොමු කර පරයන්ක ආරම්භ කරමි. දහඩිය දැනීම, වස්ත්‍ර ඇඟට තදවීම දැනීම, ජලයේ ජනේලයේ ආසුලම් පොදක් මුහුණ දෙසට වැදෙන දැනීම, නාසිකාග්‍රයේ ගැටී හුස්ම ආශ්වාසය සමඟ ප්‍රශ්වාසය ඇතිවන දැනීම, ඒ සමඟම බඩමා කපු ප්‍රදේශයේද සමාන්තරව පිම්බීම හැකිලීම සිදුවේ. ඇතුල් වන වායුවේ සිසිලස පිටවන වායුවේ උණුසුමත් අත්දුටිමි. ක්‍රමයෙන් පය මහතර තෙරපී හුස්ම හිරවනවා මෙන් දැනුම අතර ස්වයංක්‍රීයවම පය රිජුලී ගැඹුරු හුස්මක් ආශ්වාස විය. මේ තත්ත්වය අවස්ථා කීපයකදීම විය. සමහර විටක දිගින් දිගටම විවිධ සිතුවිලි පැමිණි අතර ඒ ඔස්සේ තරමක් දුර ගිය සුළු වේලාවකින් ආපසු සිතුවිලි දැනෙන බව පසක් වී ආනාපානයට සිත යොමුය. ආහාර ගැනීම, මුවසේදීම දත් මැදීම, කාමරයේ සිට යාම වීම ආදී කරන විටද ඒ කාර්යයට සතිමත් වීමට උත්සාහ කරමි. ඒත් ටිකකින් ඒ උත්සාහය අසාර්ථක වීම විවිධ සිතුවිලි වලට ගොස් අනාථ විය. ඔබ වහන්සේගේ ධර්මාවවාද පතමි. ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට මේ වැඩසටහන සංවිධානය කළ උපකාර කළ සියලු දෙනාට වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පාර්ථම රසන සේම වේවා. මේක සඳහන් කරනවා සක්මනේ විස්තර, සක්මනේ පරයන්කයයි දෙකේම බොහොම හොඳට විස්තර තියෙනවා. ඒක එහෙමම දිගටම කරන්න. එක තියෙනවා සිතුවිලි ආපු වෙලාවේ සක්මන් කරද්දි සිතුවිලි සක්මනේ දෙකම තියෙද්දි ඔහේ සක්මන් කරලා තියෙනවා. හැබැයි දර්ශන ආවට පස්සේ අපහසු වෙලා තියෙනවා දර්ශන දින ගමන් සක්මන කරන්න. ඉතින් මේ විදිහට තමයි අපි අපේ චරිතය හොයාගන්න. සමහර අයට සක්මන් කරන්න අපහසු ඉදු විදිය. සමහර අයට සද්දේ. සමහර අයට දර්ශන පිළිබඳ. සමහර අයට වේදනාවක්. අර කෙනෙක් කියවනේ වේදනාවට පස්සේ නැවතුණා කියලා. ඒක හරහා යන්න බෑ. මෙයා මේ දර්ශන හරහා යන්න චුට්ටක් අපහසුයි කියලා කියනවා. හැබැයි උත්සාහයක් කරන් තියෙනවා මෙනෙහි කෙරුවා කියලා කියන්නේ ගන්න වීර්යය. ඉතින් එහෙම වීර්යය තියෙනවා නම් මේ දර්ශන පෙරෙද්දිත් අපිට යන්න පුළුවන් වෙනවා. ඒක ප්‍රශංසනීයයි. ඔය කරන විදිහට දිගටම කරගෙන යන්න. පර්යංකේත් සඳහන් වෙනවා. ඒකේ පර්යංකේ මූලික විස්තර ටික බොහොම හොඳයි. ඊට පස්සේ මේ හුස්ම සියුම් වෙලා රිජුවල් සියුම් වෙලා නොදැනී යන වගේ තත්ත්වයට ආවට පස්සේ හුස්ම හිර වෙනවා වගේ වෙනවා. හුස්ම හිර වෙනවා වගේ වෙනවා කියලා කියන්නේ හුඟ දෙනෙකුට හුස්ම නොදැනුණාට පස්සේ නිින්ද යනවා.
එහෙම නැත්නම් හුස්ම නිදැන් වුණාට පස්සේ වෙන මොකක් හරි කතන්දරයක් වෙනවා, වේදනාවක් දැනුණා කියලා. මේ අතර ගැප් එක අහු මේ අතර තියෙන සංසිද්ධිය අහු වෙන්නේ නැහැ. මේ වාර්තාවේ හුස්ම සිරුම් වුණාට පස්සේ එක දිගට බලන් ඉන්නවා. එක දිගට බලන් ඉන්න නිසා යාට පේනවා දැන් අපේ පෙනහලු ඒ වගේම හෘදය වස්තුව මේ හුස්ම නැති කමෙන් හුස්ම නැති කමෙන් පීඩා විඳින හැටි. ඒක තමයි මේ හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක හොඳ නිරීක්ෂණයක්. එහෙම හුස්ම හිර වෙද්දී කයට කියන්න උඹ ඕන උඹට ඕන තරමට උඹ හුස්ම ගනි මම බලන් ඉන්නේ විතරයි මට කරන්න කියලා තියෙන්නේ කියලා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. වැඩිම උනත් නැරලා වැඩි. ප්‍රශ්නයක් නෑ බඩු සුද්දයි. ලේඩම කරන කමන්නේ බඩු සුද්දයි. ඒ හින්දා මේ යන විදිය හොඳටම හොඳයි. ඒ වගේ තත්ත්වෙට භාවනාව සිද්ධ වෙනවා නම් හුස්ම හිර වෙනවා කියලා කලබල වෙන්න එපා. ඔක දිගටම වෙනවා නම් වෙන්න ආරින්න වෙන්න ඇරලා ලෑස්ති වෙලා යන්න. හුස්ම හිර වෙද්දී මම ඒක දිහාත් බලන් ඉන්නවා කියලා. එතකොට මේ මැරෙන්න ගියාට පස්සේ මරණය හරහා ගියාට පස්සේ අපිට මාර්ගඵලවලට විවුර්ත වෙනවා දුර. ඉතින් ඒ හින්දා මේ ඔය කරන විදිය දිගටම කරගෙන යන්න. මේකෙම කියලා තියෙනවා ඒක දිහා බලන් ඉඳලා තියෙන ලක්ෂණ තියෙනවා. එතකොට මේ කය දෙලින්ම අමුතුම සමතුලිතතාවයක් ගන්න. කය ඍජු වෙනවා ඍජු වුණා කියලා කියන. ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගන්නවා. ඒ ගැඹුරු හුස්මක් ගන්නෙ නැතුව ගැඹුරු හුස්මක් මම දන්නා ඒක ලියලා තියෙන කොහොමද කියලා. තද ගැනුණාද කියලා. අපිට දැනෙන්නේ මේක ගැනුණා වගේ. ඒකට හොඳට කිත් වෙලා බලපුවම ගැනුණා නෙමෙයි අපි ගන්නවා. එතන සංස්කාරයක් සිද්ධ වෙනවා. ඒ කමන්නේ නැව ලොකු සංස්කාර නෙමෙයි. බොහොම සියුම් වශයෙන් සිද්ධ වෙන දේවල්. දැන් මෙතෙන් යනකම් ගන්න නිසා ගැඹුරු හුස්මක් ගන්න නිසා ඊළඟ සැරේ ලෑස්ති වෙලා යන්නේ නැහැ. උත්න ඉර වුණාට පස්සේ මම කයට කියනවා උඹට ඕන තරමට උඹ හුස්ම ගන්න මම බලන් ඉන්නවා. ටිකක් අමාරුයි. මේ නිකන් බෙල්ල ගහලා යන වැඩක් වගේ තේරෙන්නේ. හැබැයි කරන්න පුළුවන් මේ මේ මෙහෙම ආපු කෙනෙක් කරා. ඉතින් වැඩේ හොඳට යනවා. දිගටම කරන්ද අනිත් කටයුතු කරද්දී සතිමත් නොවුනට කමන්නේ සතිමත් වෙන්න උත්සාහ කරන්න. මම ආහාර ගන්නේ සතිමත් වෙලා තියෙනවා. ටික වෙලාවකින් අර පරණ මනෝපාර ගහගෙන කාලා තියෙනවා. ඒක හරි දන්නේ මේ උත්සාහ කරපු නිසානේ. නැත්තම් අපි මනෝගත කරනවා හැමදාම එහෙම තමයි කාලා තියෙන්නේ. කොච්චර කෑවද මොනවා කෑවද කියලා ඉතින් දෙයක් දන්නවා. දැන් දන්නවා. පන්දේ සතිමත් වෙන්න හැදුවට අනිත් පැත්තට යන්නේ කියලා. සතිති ආහාරයට සතිමත් නැති බවත් අනිත් එන හිතුවිලි වලට සතිමත් බවක් තියෙනවා. ඉතින් බැලුවහම මේ දෙකම සතිය තමයි. ඉතින් ආහාරයෙන් සතිය තියෙන්න ඕනේ. ඉතින් උත්සාහය දිගටම කරන්න. එතකොට ඔබ තව රස කැවිලා යනවා මේ භාවනාවේ අනිත් කියන. මේසේ වේවා කියලා කියනවා ඊළඟ වතාවට. පරස්පරී මාර්ගවස අවසාන මාර්ගවස ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ත භාවනාව මම දැන් මෙතනයි සිතා සිත කයට ගත්තේ ප්‍රති ස්පන්දනයේ මූල කමකට වන්නේ සිතුවිලි යම් ප්‍රමාණයක් පැමිණ නැතිව යයි නිස්වරමනේ සිටියෙමි නැවත මූල කමකට වනයක සිත රැඳේ සියුම් කම්පනයක් ඇද අධික රුධිරයේ ස්වභාවයෙන් සිටින ඉරියව්ව මම සිතෙන් මට සිතෙන් පෙනී මම මාදිසන් බලාගෙන සිටිනවා වැඩි. දැත් එකවර ගැසී ගියේ. නැවත මාර්ගයට මොදින් දැනුනි. ස්වාමීන් වහන්ස මම දිනපතා භාවනා කරන යෝගියෙක්. පරයන්කයක් සක්මන කා. එදිනෙදා කටයුතු වශයෙන් සිහිට සිහිය පිහිටු වමි. රිට්‍රීට් වලද සහභාගී වෙමි. ඉදිරියට ස්මීතිරිව. මාගේ ගැටලුව නම් මට ප්‍රකටව දැනෙන්නේ හෘද ස්පන්දනය. හුස්ම සිතාමතා වැළියෙමි. ප්‍රද ස්පන්දනයට සිත තබා සතිමත් වීමෙන් නිවන තරාම ගමන් කළ හැකිද? මගේ ගමනාන්තය කුමක්ද? මා හුස්ම වැඩි යුතුද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. හොඳයි. මේකේ සාමාන්‍යයෙන් භාවනාව වැඩිගෙන යද්දී ඔය නීවරණ ඇති වෙන පිළිවෙලක් තියෙනවා. කාමච්ඡන්දය අපි සතිමත් වුණාට පස්සේ ව්‍යාපාදයෙන් මතු වෙනවා. ව්‍යාපාදයෙන් සතිමත් වුණාට පස්සේ නින්දය. කාමච්ඡන්දය ව්‍යාපාදයෙන් නැතුව ගියාට පස්සේ නින්දය. ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්චයෙන් පටන් ගන්නවා. උද්ධච්ච කුක්කුච්ච වෙනවා කියලා කියන්නේ දැන් නින්ද යන්නේ නැති නිසා, කාමච්ඡන්දය ව්‍යාපාදය නැති නිසා ඊළඟ උස්මත් බලන්න ඕනේ. ඊළඟ උස්මත් බලන්න ඕනේ. ඊළඟ වෙන්නේ මොකද කරන්න ඕනේ කියලා මේ ගැසි ගැසි ඉන්නවා. ඊළඟ එකවත් මම හරින්නේ නැහැ කියලා.
ඒ අස්සේ අර ඒ වෙලාවේ සිද්ධ වෙච්ච එක ගිහින් ඉවරයි. ඊට පස්සේ දුක් වෙන්න වෙනවා. මේ කුකුච්චේ එනවා. අනේ අර කාම මට බලන්න බැරුව යානේ කියලා. ඉතින් මේ විදිහට තමයි භාවනාව දියුණු වෙන්නේ. එහෙම දියුණු වුණාට පස්සේ විචිකිච්ඡා වෙන්න පටන් ගන්නවා. දැන් මේ මෙතන මේ කියන කතන්දරේ මට වාර්තා දෙන්න බෑ. මේ අන්තිම කතන්දරේ මට මතක නැහැ. මේකේ කිය සෝරි හાર્ට් බීට් කතාව. හાર્ට් බීට් එකට යනවා. හાર્ට් බීට් එකට යන එක හරිද? මේක මගේ මේකෙන් යන්න පුළුවන්ද නිවනට? ප්‍රශ්න වැලක් මේක අහලා තියෙනවා. නිවන කරාම ගමන් කළ හැකිද? මගේ ගමනාන්තය කොහොමද? මා හුස්ම බැලීම යුතුද? ඔච්චරයි මේ විචිකිච්ඡාව කියලා කියන්නේ. දැන් මේ මාර්ගයට වැටලා මාර්ගයේ යනකම අපේ හිත කොහොමාරි බලනවා සැක ටිකක් දාන්න. මේ ටික එන වෙලාවේ අපිට පුළුවන් නම් මේවා කියන්න පුළුවන් භාවනාවේ නෙමෙයි ඊට පස්සේ ආවා කියලා. එන්නට භාවනාවේ මේවට ටෙක් කියන දේලා දෙන හින්දා තමයි මේ වார்த்தාවට ගොඩ නැගෙන්නේ. හින්ද ඒව එද්දි අපිට පුළුවන් නම් හිතෙනවා කියලා මෙනෙහි කරන්න. ලියන්න දෙයක් නැහැ. ඒ හිතෙනවා කියලා මෙනෙහි කරන්න අමතක වෙච්ච හින්දා අපි මේවට අහු වෙලා තියෙනවා. ඉතින් ඒකත් නැවත වරක් මම කියනවා වැරද්දක් නෙමෙයි. මේ මේ විදිහට තමයි භාවනාව දියුණු වෙද්දී එක එක නීවරණ ඇවිල්ලා අපිට දෙත්‍යයන් කියන්න හදන්නේ අපිව මේ වෙලා ගන්න හදන්නේ. ඉතින් මේක මෙහෙම ලිව්වේ නැත්තම් මේ තමන්ගේ විචිකිච්ඡාවක් වැඩ කරනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා නිවන කරා යන්න මහන්සි වෙන්න එපා. දැනුවත් භාවයේ පවත්වන්න, දැනුවත් භාවයේ නිවනට ගෙනියන්න. ඒ දැනුවත් භාවයේ පවත්වද්දී මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ගහලා තියෙන ප්‍රශ්නේ ඒකනේ. මේ වෙලාවේ පොතේ පත්තේ සඳහන් වෙලා තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙන්නේ. යථා පාකටං විපස්සනා අභිනිවේසු. යමක් ප්‍රකටද ඒකෙන් විපස්සනාවට අභිනිවේෂය ගන්න. විවෘත වීම ගන්න. හાર્ට් බීට් එක ප්‍රකට නම් හાર્ට් බීට් එකට කිට්ටු වෙලා බලන්න. ඔක කැලේ කුඩු වෙලා ගිහින් හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරෙල වැටෙන හැටි බලන්න ඉන්න. නිකන් බලාගෙන විතරක් ඉන්න. ඒකට හුලම් ගහන්න යන්න එපා. දැන් ඒකට හුලම් මදි. මෙයා වැඩ කරන්නේ නැහැ මේ කියලා. විශේෂයෙන් දොස්තරලා හැවි ඉන්නවා නම් ළමයි උඹ පැත්ත පලාති පෙන්වන්න එපා. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා හුලම් ගහන්න හදනවා අපිට. මේ ඒ ඒ මේ විවෘත වෙන එකට විවෘත වෙන්න දීලා බලන්න ඉන්න. එහෙම වුණොත් ඒක යථාපාකණං විපස්සනා අභිනිවේෂණ මේ මේ ප්‍රශ්න ටික උපාන්තම හම්බ වෙනවා උත්තර. මෙතන මාගේ ගමනාන්තය කුමක්ද කියලා කහන්නේ ලොකු උද්දච්චේ. අනාගතය ගැන ලොකු තිගස්මක ඉන්නවා. මගේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා හිතපු ගමන් මේ මොහොත අමතක වෙනවා. අපි හැමදාම කෙරුවෝකනේ. හැමදාම කෙරුවේ තුන් මාස සලස්මල්, අවුරුද්දේ සලස්මල්, පස් අවුරුදු සලස්මල්, 25 අවුරුදු සලස්මල්. 75කට වෙච්ච දේවල් ඕගොල්ලෝ දන්නවනේ. ඔය සලසුම් ඔක්කොම ගහලා. බුදුහාමුදුරු ඔක්කොම සලසුන් ටික මතක කරලා මේ මොහොතේ ඉඳ ගනින් කියලා කිව්වා. මේ මොහොතේ ඉඳගත්තුත් මේ මොහොතේ විතරයි අපිට යමක් අත්දකින්න පුළුවන්. අනිත ඔක්කොම හේතු වෙදී. ඉතින් භාවනාවේ හොඳට යන්නේ ලකුණු තමයි මේ වගේ හොල්මන් අපබ්‍රංශ ප්‍රශ්න අහද්දී. ඉතින් නැවත වරක් මම මතක් කරන්නේ ඒ ප්‍රකට වෙන දෙයට හිත දියාගෙන යන්න කියන එක. පෙරමල් සරණයි. දැන් අපේ කමටහන් වාර්තා අවසානයි. අපි අවසාන කටයුතු කරන්න බාර දෙනවා ශම්ලී නෝදට. අපිට මේ ආයතනය සොයා ගන්න නිසා ප්‍රතික්ෂා කරන්න පළමුව අපේ මෙතන ඊට පස්සේ ප්‍රාණි සහෝදරය ප්‍රාණි සහෝදරය පිරික්ෂණ අපිට භාවනා කරන්න සුදුසු කියලා ස්වාමීන් වහන්සේට දැනුවා. ඊට පස්සේ අපි ඉතාම කෙටි
dari diri kan pasti sampai di waktu mereka jenis itu kan hampir. Jadi sama, mungkin itu yang ada kan di sini ada yang kita kenal di mana udah berkira kan ada kan, tapi itu pakai pikirannya harus karena harus mengatakan. Bagaimana misalnya misalnya wanita yang mengatakan, mereka orang yang sendiri itu kan bagaimana apresiasi mungkin mengatakan hal itu. Mereka saat itu kerja di sana, sahabat dengan pin kami. Bagaimana suami masih di bilang pasir, isi maya sepin corak, sari kerana sudah terbilang ayah sari sahaja yang kerana itu, Roman isi dewa itu. Bagaimana suami masih ke suara campa mahatnya sistemnya sahaya itu juga. Jadi kini yang kini kita sahaya itu juga sama dari satu itu. Namun ini satu kafe itu lebih pasti ini dia yang bersyakti ya. Kita main sarana itu ya bisa kafe itu juga. Di mana ya pas saya ini ada ini receivernya bagian apa itu taksi beberapa aktor lagi. Itu perempuan karena apa? Dan apa yang dia lakukan? Dia orang pasti tapi juga mereka pun ya itu baru dengar mahal sign kara ya itu baru dia kenal ya itu baru dengan suami bahasa itu di suami bahasa dia itu baru dengan ini baru itu paham itu tuh paham dari keluarga dasar lah karena di sisi dia panah apa kemudian apa dia yang apa same asal itu mahal itu eh bagaimana tapi usia sih mana untuk tuh nggak ini hostel baru पूज्य बोधागम चंद्रवाद स्वामी का से विशेष स्तुति प्रकाश के नाम पर होते पै दुहा के पास काफी अपे थोड़ी सुंदर अंतर दीमक विषय के ऊपर है कारण तो से है अभी का कारण है ठीक है दीपारक में को ना है तो ये मत उनवा से आप तो एक विवरण कर ये बाकी में के हम देर स्पेशल मिनिस्ट्री क्या करना किसी में होंगे पाते हैं दोस्त की भी नहीं है हाथ की तरह लाइन है तो इतिहास ये भी देखा मतलब थाउ कह रहा है ना दोस्त की आगे भी है कोई एक तरह में वहाँ की तरह में साथी ये लोग दिल वाला खेल रहे हैं ठीक ना मतलब मेरे लाये मामा आप इस सामने जाए कर सभा हो रही है सामान लेना रही है तब आप ये सभा के सामना बुद्धि महत्व අපට ඒ වගේම මට අමතක වුණා අපේ ආහාර දාන සඳහා දායකත්වය දුන්නා උපුල් පීරිස් මහතා නයනා රංසි මහත්මිය ශූරයක් කරුණු මහත්මිය සහ භාග්‍ය දුර්ගේ මහත්මිය භාග්‍යෙන් සිටින් සමන අවසරයි අති ගෞරවණීය නම කියන්නට අවසරයි බ්‍රිස්බේන් ධම්මරක්කිත සාමීන් වහන්සේගේ දෙපා නැමද අවසරය ඉල්ලා සිටිනවා. මා කල්යාණ මිත්‍ර සහෝදර සහෝදරියනි, මේ සාර්ථක 27 වෙනි වැඩමුළුවේ අවසාන මොහොතට ආරම්භ පැමිණිලා තියෙන්නේ. ඉතාම කෙටි හැඳින්වීමකින් මම මේක පටන් ගන්නවා. සාමීන් වහන්සේ අපිට හමු වෙන්නේ සූම් තාක්ෂණය මගින් බ්‍රිස්බේන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ සිට. 2019 තමයි සාමීන් වහන්සේ අපිට මුණ ගැහෙන්නේ. අපිව සාමීන් වහන්සේව මුණ ගසන්නේ නදනා සොයිරිය මගින්. එදා ඉඳන් අද වෙනකන් 2024 11 වෙනි මාසේ මේ වැඩමුළුව ඒ වෙනකන් ඉතාම සාර්ථක වැඩමුළු
පෙළ ගැස්වීමක් සමග අපි සාමීන් වහන්සේත් එක්ක මෙතෙක් දුර ඇවිත් සිටිනවා. ඒ වගේම සාමීන් වහන්සේ ආවේ ලංකාවට එක වැඩමුළුවක්, ඒ කියන්නේ කොතනක හෝ වැඩමුළුවක් කරලා යන්න කියලා බලාගෙනයි. ඒත් කියන්නට සන්තෝසයි සාමීන් වහන්සේ අද වන විට අපිත් එක්ක මෙච්චර කාලයක් ලංකාවේ මෙතනයි කියන්න බැරි තැන් හැම තැනකම මේ වෙන විට දෙදින වැඩසටහන්, තෙදින වැඩසටහන්, දවස් 4 වැඩසටහන්, නේවාසික වැඩසටහන් දවස් 5 6 සියලු වැඩසටහන් කරගෙන යනවා. ඒ කියන්නේ එච්චර පිරිසකට මෙය හොය හොය හිඳලා තියෙනවා. මොකද්ද මේ සතර සතිපට්ඨානය? මොකද්ද මේ නිවරදි නිවන් මඟ කියන එක? මං හිතන්නේ ඒක කන වැකුණු සාමින් වහන්සේගේ ඒ මං මෙහෙම කියනවට වැරදි වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. ඒ හඬ පෞරුෂවය කන වැටුණු ඕනම කෙනෙක්ට ඒ හඬ නැවත අහන්න ලැබෙනවා නම් කියන තැන ඉන්නේ නැති. මොකද අපිට දැනුනේත් එහෙමමයි. ඒක මුළු හදවතටම අපිට දැනුණා. අපිට දැනුනේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා වගේ අපිට දැනුනේ. මොකද අපේ මුළු මුළු කයම අපිට දැනෙන්න ඉඩ තිබ්බේ ස්වාමීන් වහන්සේ. අපි දැනගත්තේ ස්වාමීන් වහන්සේගෙන් මොකද්ද මේ සතිය කියන්නේ කියලා. මම දැන් මෙතන කියනක දැනගත්තේ අපි ස්වාමීන් වහන්සේගෙන්. එතෙක් මෙතෙක් අපි ඕන තරම් ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඇති. හැමෝම ධර්ම දේශනා ශ්‍රවණය කරලා දන් දීලා, අතිශය විදියට දන් දීලා නතර වෙච්ච එක තැනක් තියෙනවා. ඒ තැනදි තමයි අපිට අපේ පිනට අපිට ස්වාමින් වහන්සේ ලංකාවට වැඩියේ. අපිට අපිට ඒක කන වැටුනේ අපි ස්වාමින් වහන්සේ දැකලවත් නැහැ. අපි සූම් තාක්ෂණය මගින් තමයි. එතකොට ස්වාමින් වහන්සේ අපිට හම්බෙන්නේ ගිහි කාලේ ගිහි මහත්මයෙක් විදියට. එදා ඉඳන් අද වෙනකන් මේ ආපු ගමන පුදුමාකාර ගමනක්. මොකද භාග්‍යතුන් වහන්සේ එදා මේ පිරිස අරගෙන යන්න කියලා මං හිතන්නේ සාමින් වහන්සේට අවසරයි, ධම්මරක්ඛිත සාමින් වහන්සේට කියන්න ඇති. මේසා පිරිසක් හැඩ ගැහෙනවා ඒ ටික අරගෙන නිවන් මගට යන්න කියලා. මේකට අඩිය තියාපු මං හිතන්නේ අපි හිතමුකෝ ලක්ෂයක් කියලා, ඒ ලක්ෂයෙන් 1000ක් හැලෙන්නේ නැති. ඒ හැලුණත් ඒ සියලුම දෙනා සති බීජය පැල කරගත්ත කෙනාමයි. ඒක නිසා කවදා හෝ මොහොතකදී නැවත සති බීජයට පොහොර වැටෙන මොහොතක් එනවා. එහෙම පොහොර වැටිලා නැගිටපු අය මේ සභාවෙත් ඉන්නවා. මොකද මම දන්නවා වැඩසටහන් 4, 5, 6 වෙනකොට ඊට පස්සේ නැවත 10 වෙනි වැඩසටහනේදී ඇවිල්ලා අද වෙනකම් වැඩසටහන දිගටම කරනවා. සූම් තාක්ෂණය මගින් තාසාමින් වහන්සේ සමග සම්බන්ධ වෙනවා. ඒකත් ඉතාම වැදගත් මේ වෙලේ සඳහන් කරන්න. මොකද එන්න බැරි යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සියලුම දෙනාට හැම සතියකම සෙනසුරාදායකට සාමින් වහන්සේ සක්මන පැයකුත් පර්යංකයව පැයකුත් කරවලා ඊට පස්සේ ධර්ම දේශනාව කමඨහන් සුද්ධ කරන එක. කී දෙනෙක් හිටියා සාමින් වහන්සේගේ ශරීර සෞඛ්‍ය අපහසුතා කිසිම දෙයක් නොබලා අපි වෙනුවෙන් කැපවෙලා තියෙනවා අද තා වෙනකම්ම. ඒව ඉදිරියටත් ඒ විදියටම සිද්ධ වෙනවා. ඒ වගේම සාමින් වහන්සේගේ වැඩසටහන් මේ වන විට කටානු ශ්‍රී ලංකා ආයතනයේ කටුකැලියාව, අම්බලංගොඩ, නිස්සරණ වනය, මොරටුව, කැස්බෑව, මහවැව, බාන්ස් ප්ලේස්, මට මේ මතක ටිකෙන් මම මේ කියන්නේ, තව තැන්වල සෑහෙන තැන්වල සාමින් වහන්සේගේ වැඩසටහන් සිද්ධ වෙනවා. මේ වෙන විටත් අපේ වැඩසටහනට අලුතින් සහභාගි වෙච්ච සියලුම කල්යාණ මිත්‍ර සහෝදර සහෝදරියන් මේ වෙන විට සමහිත ගෲප් එකට, ඒ කියන්නේ WhatsApp ගෲප් එකට ඇඩ් කරලා තියෙනවා. කවුරුන් හෝ අයගේ නමක් සඳහන් වෙලා නැත්නම් මං ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා කලබලේ දුවන් නැතුව ඒක ශාමලී මහත්මියට ඒ නම දීලා යන්න. මොකද ඔබට මේ අවස්ථාව මගහැරගන්න එපා. නැවතත් ආයි සංසාරයකට බහින්න ලෑස්ති වෙන්න එපා. මේක තමයි අපිට ලැබිච්ච උතුම්ම අවස්ථාව. සාමීන් වහන්සේ ගැන කියනවා නම් අපි වෙනුවෙන් කැපවෙච්ච
අපි වෙනුවෙන් මේ සති බීජය පැල කරන්න, අපි වෙනුවෙන් සියලුම එකන ලෙඩක් දුකක් හැදිලා තිබ්බත් මට මතකයි පළවෙනි වැඩසටහනේදී සාමීන් වහන්සේ අතිශය රෝගාතුර වෙලා හිටියේ. සාමීන් වහන්සේගේ අතේ මට අදටත් මතකයි උණු වතුර බෝතලයක්, ඒ කියන්නේ හැංග කරගෙන යන උණු වතුර බෝතලයක් අතේ තියාගෙන හිටියා. මොකද එච්චරකට අපහසුතාවයෙන් තමයි හිටියේ. ඒත් වැඩසටහන කල් දැම්මේ නැහැ. ඒ මා ඒ මාර බලවේගවලට එන්න නොදී සාමීන් වහන්සේ ඒ සියල්ල අපි වෙනුවෙන් ඉටු කරා. ඒ වගේම අපිත් එක්ක එදා ඉඳන් අත්වල් බැඳගෙන යන කොටසක් අපිත් එක්ක ඉන්නවා. ඒ සියලුම දෙනාට කාරක සභාවේ සියලුම දෙනාට මම පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා මේ මොහොතේදී. මේ මොහොත වෙන විට සමහිත සති සංසදයේ ඉතාම කාරදූර්ය භාර්ය කරට අරගෙන වැඩ කරන්නේ මේ සම්බුද්ධ ශාසනය නගා සිටුවන්න ඇත්තටම පාණි මහත්මයා, පත්මපාණි මහත්මයා. මම පාණි අයියට, මගේ පාණි අයියටත් අක්කටත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම ෆේස්බුක් හරහා සියලුම පණිවිඩ අනිත් කාර්යයන් සියලුම කරන්නේ වරුණි දේවරාජ මහත්මිය. මම වරුණි දේවරාජ මහත්මියටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අපේ හැම අවස්ථාවකදීම, හැම වැඩසටහනකදීම අපි වෙනුවෙන් දානය වෙනුවෙන් කැප වෙලා ඒ සියලුම දේවල් කරන මහත්ම මහත්මීන් පිරිසක් ඉන්නවා. මේ සභාවෙත් ඉන්නවා. ඒ මේ සභාවේ මේ වෙන විට නයනා මහත්මිය, උපුල් මහතාට මම විශේෂ පින් අනුමෝදනාවක් කරන අතර අනිත් දානය සැපයූ සියලුම දෙනාටද අතිශය පින් අනුමෝදනා සිදු කරනු ලබනවා. ඒ වගේම ශාමලි අමරතුංග මහත්මිය, චම්පා මහත්මියට පින් සිද්ධ වෙනවා. මේ සියලු කාර්යයන් කරට අරගෙන මේ වැඩසටහන කරගෙන යන්න අප උපකාර කරාට, ලියාපදිංචි මොහොතේ සිටම මේ වෙනතෙක් ආයතනයේ සියලුම නන් අයුරින් සමහිත වෙනුවෙන් යම් කිසි සේවයක් කළ සියලුම දෙනාටත් එම ස්ථානයේ ඒ මොහොතේ සිටි සාමීන් වහන්සේටත් පින් සිදු වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදනා කරනවා. ඒ වගේම දානය වෙනුවෙන් ප්‍රණීතව දානය සපයලා ඒ සියලු දේ කර ඒ සියලුම මහත්ම මහත්මීන්ටත් පින් අනුමෝදන් වෙන්න ඕන වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගිලන්පස සාමීන් වහන්සේගේ සියලුම දේවල් බලලා හොයලා ඒ සියල්ල කර අයේෂානී හිට්ටිආරච්චි මහත්මියටත් උදව් උපකාර කර ඒ සියලුම දෙනාටත් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතර මැදදී අප සාමීන් වහන්සේගේ ප්‍රවාහනය සඳහා මෙම මේ 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 වැඩමුළුවේදී අපිට උපකාර කරා වයානි සහෝදරියටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ඊළඟ වැඩසටහන අපි අනිවාර්යෙන්ම සමහිත ගෲප් එකේ අපි පෝස්ට් එක දානවා. හැම වැඩසටහනක්ම සමහිත ගෲප් එක හැමෝම බලන්න, ඒක ෆලෝ කරන්න, ඒක ඉතාම වැදගත්. ඒ වගේම ෆේස්බුක් එකෙත් සමහිත වැඩසටහන් වල සියලුම දේවල් දානවා. ඒකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මොකද මේක ලයික් එකක් දාලා ෂෙයා කරන්න කියන්නේ අර සමහර ෆේස්බුක් එකේ තියෙන හිනා වෙන එකකට නෙමෙයි. මොකද මේ බුද්ධ වචනය තව කෙනෙක්ට දෙන්න කියලා මං ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද උතුම්ම දානය ධර්ම දානයයි මේ දානයන් අතර. ඒක නිසා එයත් කරන්න කියලා මම මේ සභාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සාමීන් වහන්සේගේ ගිහි කාලයේ පවුලේ සියලුම දෙනාට මේ සියලු පින් කුසල් අනුමෝදන් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි
අපි අවසානයේ මං ඉල්ලා සිටිනවා මේ සහෝදර සහෝදරියන්ගෙන් ඊළඟ වැඩසටහනට සියලුම දෙනා සහභාගි වෙන්න කියලාත් ඉල්ලා සිටිනවා. තව කෙනෙක්ව මේ වැඩසටහනට සහභාගි කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. එහෙම මේ සභාවේ සෑහෙන පිරිසක් තමන්ගේ යාළුවෝ යෙහෙළියෝ තමන්ගේ දුව දරුවන් සම්බන්ධ කරගත්තා. ඒකට පින් සිද්ධ වෙනවා. ඒ විදිහටම තව කෙනෙක්ව මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කියලා මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔබ භාග්‍යවතුන් වහන්සේට කරන කෘතගුණ සැලකීමක්, ඔබ ඔබේ ගුරු සාමීන් වහන්සේට කරන කෘතගුණ සැලකීමක්, මේවයි කුසලය කෙතෙක්ද කියලා කියන්න බැරි තරම් කුසල්. ඒක නිසා මේ සියල්ල කරන්න කියලත් මං ඉතා කරුණාවෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිනවා. මොකද අපිට ඊළඟ මොහොත මොන මොහොතක් වෙයිද කියලා කියන්න බැහැ. මේ සභාවේ දැන් මම කතා කරාට ඊළඟ සභාවේ කතා කරන්න ඉඳීද නැද්ද කියලා දන්නෙත් නැහැ. අපේ ජීවිත ඒ තරමට අස්තිරයි. ඉතින් අපි හැකි ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේගේ නිවහනට යන්න ඕන. මම ඉල්ලා සිටිනවා ගෙදර ගිහිල්ලා පැයක් සක්මන කරන්න, පැයක් පර්යංකය කරන්න හැමදාම. ඒ වගේම සෙනසුරාදා එකේ ඉඳන් පහ වෙනකන් මේ වැඩසටහනට සහභාගි වෙන්න. මොකද අපි සූම් තාක්ෂණයක මගින් කොවිඩ් කාලේ අපි සම්බන්ධ වුණේ එහෙමයි. මුළු ඔක්කොම වැඩ නතර කළා. ඒ මේ පැයක් සක්මන, පැයක් පර්යංකය ගෙදර කරලා සාමින් වහන්සේ සමග ධර්ම දේශනාවට පැයක් සම්බන්ධ වෙලා, කමඨහන් සුද්ධ කරන එකට පැයක් සම්බන්ධ වුණා. ඒකෙන් තමයි අපිට අපේ නිවන් මගේ මාර්ගයට අපිට අවතීර්ණ වෙන්න සාමින් වහන්සේ මාර්ගය අපිට පෙන්වලා දුන්නේ. ඒකට සියලු දෙනාම සම්බන්ධ වෙන්න කියලා මං ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසාන මොහොතේදී මම ඉල්ලා සිටිනවා මගේ අතින් මොනයම් හෝ ආකාරයකින් වචනයකින් හෝ මොනයම් විදියකින් හෝ අත හිත්‍රිදීමක් හෝ මොන හරි අතපසු වීමක් හෝ සිදු වී තියෙනවා නම් මං සමාව ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. උතුම් සාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. මේ මැරෙන්න එපා, ඊළඟ රිට්‍රීට් එක ඕගනයිස් කරලා ඉවර වෙනකම්. ඊට පස්සේ මැරුණාට කමන්නේ නැහැ. ඔය සාමීන් වහන්සේ සත්‍යය කියලා තියෙනවා. අපල නම් මේ ගන්න සුදුසු නැහැ. හැබැයි
Bisa lagi
තියෙනවා සෙන්සර් කරන්න වෙන එකක් නැහැ නේද?
ගොඩක් අය බනින්න වෙලාවක් නම් වෙන්නේ නැහැ. ගෞරවනීය සාධනාවේ දිනසා බැගුරුන් දෙන්න මගේ කටහඬට යෝගී මහත්මයාගේ කටහඬට ඇත්තටම ස්වාමීන් වහන්සේ දැනට ගත්තා තමයි සතිය කරා ස්වාමීන් වහන්සේ උනගෙන ඇත්තටම මම කුසිය දෙයක් ඉතින් ස්වාමීන් වහන්සේ වැඩි ඉගෙන ගොඩේ අර මහත්මයාගේ වගේම අමරණන් දෙයක් වගේ තමයි මේ ඉස්සනවනේ හා සම්බන්ධ භාවනා කරන කෙනෙකුට මගේ දුක තමයි මම යොමු කරන්නේ. ඒ අවස්ථාවල මුත්තේ යාගෙන දීච්ච එක වැඩසටහනකට මම සම්බන්ධ කරලා රෙජිස්ටර් කරනවා. ඒකෙදි මම ප්‍රඥාන්තරන්ට වරගෙන
ගොඩක් දෙනෙක් කතා මොකක්ම කැමති කියලා. ඊට පස්සේ මට දවස් තුනක් දුන්නා. ප්‍රහස්තුන් ගයි සිගුරාදයි. කවි මට මතක තවන සම කොහරි දෙව උදේට හමසයි. ඒක මම ඊට පස්සේ කොම්බගේ සම්බන්ධන කරා. ඊට පස්සේ පොසේ යාත්මට උන්වහන්සේ එන්නේ මම ඒක සමාවිල්ලුව එතන මම ඒක තව කරසනා සම්පත දවස් තුනක් විස්මය පන්සලේ මේ වාසික මම ඒක කරහවන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මට දාන්න ගැන කොච්චර කරුණු කළාද අපේ ගමරක ස්වාමීන් වහන්සේ කරපු පැහැදිලි කිරීමත් එක්කම ඒක ඉඩෙන්ටික අවබෝධයක් පටන් ගන්නවා. ඇත්තම කියනවා ඉඩෙන්ටික කියන්නේ තම මුලදවස හරියටම මොකද නෑ ඒක. මට ඇත්තම සක්මණ කියනකම අපි ඒකද. සක්මණ හරි අතම හිතන නෝටු තරට බැරි කරත්. ඕක ඇවිදිනා ඇවිදින සිදත් තේරෙන්නේ. තම කොනෝ මට පැහැදිලි කරා මම කොහොමද තවදී මේ ස්ථාන වඩන වත් අදෝවිදී කියනකත් මේ පාදයට කොහොමද අපි සංවේදනා දැනගන්නේ කොහොමද අපි ඒ ගැටන ස්වභාවය දැනගන්නේ ඒ ටික ටිකම සක්වලට වැඩි කැමැත්තක් තාම ඇත්තටම පරණජය වඩා ඊළඟට පරණජය තේරුම් කරගන්න මගේ තියෙන සාධිත දුර්වලතා නිසා මේ පරණජය වල සාධන මුදිත විදිහ වඩන්න කරනවා මම පොඩක් මතුනා ඊළඟට විනාශ ඉතිදෙකේ ඒ වගේම ධර්මය ප්‍රචාර කරන ගොඩක් තියෙනවා විවිධ ආකාරයේ නමුත් මේ විදිහට මිනිස්සුන්ගේ හිතේ වදින්න ඒ වගේම මිනිස්සුන්ට මේක මොකක්ද මේ කෙරෙන්න ඕන දේ බුදුරජාණන්ගේ දේශනාව කොහොමද අපි අනුගමනය කරන්නේ මේ වැඩේ පිළිබඳ අපි අනුගත වෙන්නේ කොහොමද කියන කාරණේ මේ ස්වාමීන් වහන්සේ බැරි කරපු එක මම හිතා ගන්න බැරි තරම් වෙනසක් කරන දේශනාවට එක සාපේක්ෂයි ඒ වගේම තමයි රුක් ස්වාමීන් වහන්සේගේ ප්‍රදේශනාවත් ගොඩක් සමානුපාතික වෙන්නේ. දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ අපි දැන් ඇහුවට අපිට මේ පිළිදර්මයේ කියන්නේ නැහැ කියෙන්නේ. පිළිවෙල දැන් පූජා විදී ආරම්භ වෙනවා යාම වගේ දේවල් තමයි. මොකද මේ පිළිදර්මයේ වේදනා තමයි ඉතර වෙන්න කරපු දේ. උන්වහන්සේ පැහැදිලි කරනවා ඉතාම සුමඩව. අනිත් එක එක වාග් ස්වාමීන් වහන්සේගේ වාර්තාව කියනවා. සැක අවස්ථාවට මම ගේනට ඉවර නැන්ට වල ප්‍රශ්න කරගෙන මම හිතා උසාවි නඩු වහන්න අතරේ. ඒක ස්වාමීන් වහන්සේ ඉතාම සතුටු වුණා.
අනුශාසනාවක් හැටියට මම විශේෂ දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලය ගන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් දවස් කීපයක් මම අනුශාසනා කරපු නිසා මම පොඩි මතක් කිරීමක් කරන්නම්. දැන් මෙතන මම හිතන්නේ ආධුනිකයෙක් කවුරුත් නැහැ. ඉන්න හැම කෙනාම දිගටම භාවනා කරපුවා. ඉන්න මේ දිගටම භාවනාව කරගෙන යන්න මතක තියාගන්න, දැනුවත් භාවයේ ඉදිරියට තියාගන්න එක තමයි අපි වැඩි යුත්තේ. ඒක තමයි භාවනාව කරන්න කියන එක. හැකි හැකි වෙලාවට Zoom එකට සම්බන්ධ වෙලා තව තවත් වාර්තා ඉදිරිපත් කරන්න. අපි ඊළඟ වැඩසටහන තියෙනවා කටහඬ 19 වෙනිදා පටන් ගන්නවා. ඒක තමයි මේ අවුරුද්දේ අවසාන වැඩසටහන. ඊට පස්සේ අපි ඊළඟ නාගානන්දේ වැඩසටහන් දෙකක් ජනවාරි පෙබරවාරි වල ජනවාරි අගයි පෙබරවාරි අගයි සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉදිරි කාලයේදී අපේ ගෲප් එකේ අපි දැනුවත් කරනවා. ඉතින් ඒ සඳහා දැනටත් සම්බන්ධ වෙලා නැත්නම් මේ මෙතන පත්‍රිකා තියෙන පත්‍රිකා අරගෙන ගිහින් ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නැත්නම් තම තමන්ගේ තව කාට හරි ටැග් එකක් හැටියට මේක දෙන්න ඕන නම් මෙතන පත්‍රිකා වගේක් තියෙනවා, කාඩ් වගේක් තියෙනවා. තමන් ගාව තියාගෙන ඒ තමන්ගේ යාළු මිත්‍රය හම්බුනොත් ඉල්ලන අයට දෙන්න, බලෙන් කාටවත් දෙන්න යන්න එපා. ඒ මතක් කිරීමත් එක්ක මම විශේෂයෙන් ස්තන්නාද පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න ඕන සවනට. මේ සවන සම්පූර්ණ වර්ගයන් වල මේ සිද්ධ වෙන දේවල් වලට මම මාස 3කට ඇත්තටම ආවේ ඇවිල්ලා ඉද්දි මම සවනට කිව්වා. සවනට මේ අපේ එතකොට ලංකාවේ ගෲප් එකට කිව්වා කාට හරි කැමති කෙනෙකුට වැඩසටහනක් සංවිධානය කරන්න කියලා. කවුරු සංවිධානය කරුවේ නැහැ මාසයක් විතර යනකම්. ඊට පස්සේ සවන බාරගත්තේ මම සංවිධානය කරන්නම් කියලා. ඉතින් සංවිධානය කරලා දැන් අවුරුදු 3කට කිට්ටු වෙන්න එනවා. තාම යන්න බැරුව ගියා. ඉතින් ඒ හින්දා ඒ ආර ගත්තු ආරම්භයේ හින්දා විශාල පිරිසකට මට පේනවා ලංකාවේ මහන්සි වෙලා වැඩ කරන යෝගී ඉන්නවා. වචනේ අහුවෙලා අවාසනාවකට මේ මිත්‍රිකල අවසන් කරපු වැඩසටහනේදී අන්තිම දවසේ මම ගැහුවා මොකද්ද සතිය කියන්නේ කියලා අහුවෙලා තිබෙන්නේ. ඉතින් ඒක බොහොම අවාසනාවන්තයි. කෙසේ වෙතත් ලොකු ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් ඒක දෙන්න හදනවා. චක්‍රවර්තන ආදුරු නිස්සරණේ නානි ස්වාමීන් වහන්සේලා දෙන්න හදනවා. මොන හේතුවක් නිසා හරි ඔළුවට ගින්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඒ කරපු කාර්යය නිසා අපිට ධර්මයේ බහුජනිතාය බහුජන සුඛාය කියන ස්ලෝගන් එක අරගෙන අපි ඉස්සරහට යන්න පුළුවන් වෙලා කියලා. ඉතින් ඒ ශ්‍රවණ ඒ කරපු කාර්යයට තාමත් ශ්‍රවණ දැන් අන්තිම කාර්ය බහුලයි. ඒ හින්දා ඒ කාර්ය බහුලකම් තියාගෙන මේ කරන සංවිධාන කටයුතු වලට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්මයේ ඉදිරියට දියුණු පහුණු කර ගැනීමට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සවනගේ ඇබ්සන්ස් එක තියෙද්දි වුණා ශාමලි පවුද චම්පයි ආයශානි එකතු වෙලා මම හිතන්නේ බොහොම හොඳ රෝල් එකක් මේ රිට්‍රීට් එක ඕගනයිස් කරද්දී කෙරුවා. විශේෂයෙන් ශාමලි සෑහෙන මහන්සි වුණා. ඉතින් පුණ්‍ය අනුමෝදනා කරන අය මහන්සියට ඉතා ඉක්මනින් ධර්ම අවබෝධයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ දම්කම් කටයුතු සඳහා උදව් උපකාර කරපු ඒ දානීයට සම්බන්ධව වෙච්ච සියලුම මහත්තුරුණ මහත්තුරුන්ට මම නම් නොකිරුවත් පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. විශේෂයෙන් මගේ කාකි හරි නමක් කියන්න අමතක වුණා නම් මට සමා වෙන්න. මම පාණි මහත්තයාවත් මේ වෙලාවේ මතක් කරනවා. මොකද සවනාට පස්සට ගමන් පුළුවන් වුණාට පස්සේ පාණි ඔක්කොම අපේ වැඩ කටයුතු අරගෙන මහ විශාල කාර්යභාරයක් කරනවා. ඉතින් ඒක මට මගේ වැඩ කටයුතු කරගෙන යන්න ලොකු රුකුලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ තව දෙන්නේ තුන් දෙනෙක් ඒ වගේ විහිවිගෙන යනවා. ඉතින් සන්තෝෂයි අපේ සංගමයේ ඒ වගේ ක්‍රියාකාරී සමාජික එකතු වෙන එක. ඒකෙන් මේ විශාල පිරිසකට සහනයක් සලසන්න පුළුවන් වෙලා තියෙන නිසා ඊළඟට මම මතක් කරන්න ඕන සම්බන්ධ වෙච්ච යෝගී මහත්ම මහත්මිය මෑණියන් වහන්සේලා. ඉතින් මේ වගේ පිරිසක් නැත්තම්
ශ්‍රාවකයෝ නැත්තම් දේශකයන් වහන්සේ කෙනෙක් හිටියේ නැහැ, ශාසනයක් හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා මම හැමදාම මතක් කරනවා වගේ විශාල මෙහෙවරක් කරනවා. මේ වගේ පිරිසක් හිටියොත් විතරයි මේ බුද්ධ ධර්මය අපිට නගා විටවන්න පුළුවන් වෙන්නේ. පන්සල් තිබුණාට, බිල්ඩින් තිබුණාට, වෙහෙර විහාර තිබුණාට නෙමෙයි, සතර සතිපට්ඨානය වඩන පිරිසක් ඉන්න නිසා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ විශාල මෙහෙවරක් කරනවා. ඒ කරන මෙහෙවර සුළු කොට තකන්න එපා. මේක කොහොම හරි මේ ගත්ත බැටන් එක ගිහි ගෙවල් වල වැඩ කටයුතු කරන ගමන් කොහොම හරි මේක කරගෙන යන්න. ගිහි ගෙදර ඉඳි මේක කරන්න හරීම උනන්දුවක්, හරීම ප්‍රයෝගික, හරීම මොකක්ද එකට කියන්නේ ශක්තියක් තියෙනවා. මම දන්නවා මම මහණ වුණාට වැඩිය, මහණ වෙච්ච කාලේ කරනවාට වැඩිය ගිහි කාලේ මම කරද්දි බොහොම ධෛර්යයෙන් වීර්යයෙන් කෙරුවා. ඉතින් ඒ හින්දා ගිහි ගෙදර ඉඳලා එක කරන්න. එතකොට ධර්මය කොහොමත් වැටෙන්නේ නැහැ. ශාසනය වෙනුවෙන් කරන දේ ගුගල් අතින් සිද්ධ වෙනවා. ඉතින් මම තවත් වැඩිපුර කතා කරන්න නැතුව අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා ඊට පස්සේ ශිල්පාවරණය කරමු. පුණ්‍යානුමෝදනා සඳහා නැවතවරක් පුරුදු පරිදි මතක් කරනවා මේ බුද්ධ වචනය අපි තාක් දක්වා ගේන්න පිළිගුරු අමාමෑණියන් පෙරුම් පුරණ කාලය ඉඳලා මේ මොහොත දක්වා යම් සත්වයක අපෝපස්ථාන කරලා කුසල් බලාපොරොත්තු වෙන අනගේ සියලුම සත්වයින්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. අපේ ගුරු ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ රැක බලා ගන්න සියලුම සත්වයින්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. අපි අපිව රැක බලා ගන්න යම් සත්වයක වෙනගේ සියලුම සත්වයින්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ වගේ ශාසන කටයුත්ත කරමින් තම තමන්ගේ සංසාර ගමන කෙටි කරගන්න මේ යෝගී මහත්ම මහත්මීන්ට මෑණියන් වහන්සේලාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ වගේ දේවල් වලට අපේ ගෙවල් වල ලැබෙන සහයෝගයට අමල තාත්තල දුවන්ද රෝම් සමිය සියලුම ගෙවල් වල ඉන්න සත්වයින්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේවා සංවිධානය කරමින් විශේෂයෙන් මේ සංවිධායක මණ්ඩලයත් දිස්ත්‍රි දිස්ත්‍ර වල ඉඳලා අද ප්‍රකාශන කර මේ සියලුම සංවිධායක මහත්ම මහත්වරුන් දක් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපි අපේ පියරත්න මහත්තයාවත් මතක් කරන් ගෝණ. එතුමාට අහම්බෙන් මම මෙතන මේ විස්තර අහලා මෙතන අපිට ගන්න පුළුවන් කියලා අපිට උදව් උපකාර කෙරුවෙත්. එද අපේ මිත්‍ර ශීරත් මහත්තයාට මේ ගොසල් අනුමෝදන් වෙත්වා. මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත්වලා යම් සත්වයක් සාදු කියලා අනුමෝදන් වෙනවා නම් ගියේ සියලුම සත්වයින්ට මේ ගොසල් අනුමෝදන් වෙත්වා. අපේ නමෙක් මිය පරලොවේ යම් ඥාතියෙක් කිර මිත්‍රයෙක් කුසල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම සත්වයින්ට මේ ගොසල් අනුමෝදන් වෙත්වා කියලා ශේෂයෙන් එතාකාදී ගල්පන් සත්‍යයන් අතරන් එතාවතාච අම්මේහි සම්පදං ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පතං එතාදාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය එතාදාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහිද්ද පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තං ච භුම්මත්තා දේවානං ගාමහි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තං ච භුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදං වූ ඥාතීනං හෝතු ඉදං වූ ඥාතීනං හෝතු ඉදං වූ ඥාතීනං හෝතු ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පාරසම සතං සමාගතු ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පාරසම එමිනා ගුණ්‍ය කම්බේන මාමේ බාල සමාධි රතං සමාධි සාදු හොම වන්දනා කරන්න ඊට පස්සේ පින් කරන්න සිල් පවාරණය කරමු.
සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සුඛී හුන්තු කමාමි කමි තබ්බං සුඛී හුන්තු සුඛී හුන්තු අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායනු චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු නිබ්බාන පච්චා හොතු නිබ්බාන පච්චා නිබ්බාන පච්චා දයන අපි සූම් එකෙන් සමු ගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ